අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ වැඩමුළුවේ අවසාන දවසේ වශයෙන් උත් ධර්ම දේශනා භාරයටයි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ බණහන වේලාව සීලුම දිනයි සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ විධාවසෝ භික්ඛු සබ්බසෝ නේව සංඥානා සංඥායතනං සමතික්ඛම්ම සංඥා වේදිතං නිරෝධං උපසම්පජ්ජ විහෙරති තී කරු කටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ විසින් කතමේ නව ධම්මා අභිඤ්ඤය කියලා අපේ මේ ශාසනය වැඩ කරන කෙනෙකුගේ ඥානය පිළිබඳව ප්‍රශ්නයක් අහනවා අපේ ශාසනය මේ ਸਰුවචනාංශයේ දේශනා කරපු දේ විශිෂ්ට ඥානයෙන් දත යුතු කාරණා මේ මොනවද දන්නවද එම නැත්නම් අපි ශාසනේ තියෙනවා මේ විශිෂ්ට ඥාණයෙන් දතිතු කාරණාමයක් ඒක ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ කියන වගේ හරියට විභාගෙට ඉස්සලා රිවිෂන් ක්ලාස් වලදී අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා වගේ කියලා දෙනවා මේ ප්‍රශ්නයක් එන්නේ ඉතින් ඇහුවොත් උත්තරේ මේකයි කියලා ප්‍රශ්න නගනවා ඊට පස්සේ ඒකට උත්තරේ බලාපොරොත්තු වෙන්නේ අහගෙන ඉන්න අයගෙන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේම නව ආනුපුබ්බ නව ආනුපුබ්බ ධම්ම අනුපූර්වෙන් පත්වේතු මේ විහාර නමේ නව ආනුපුබ්බ විහාරා කියලා නම් කරනවා. ඒ පොකුරටම නමක් දෙනවා අනුපූර්වෙන් ළඟා විය යුතු වාසස්ථාන නමයක්. ලැබුම් පොළවල් නමයක්. එහෙම නැත්නම් හැරවුම් ලක්ෂ නමයක්. තිප් පොළවල් නමයක්. ඉතින් ඒවා සඳහන් කරන්නේ කාම ලෝකේ අතහැරලා. කාම ලෝකෙන් එහෙම නික්මීමක් ලබන්න බෑ ඒක ඇතුළත කරකෙන. අපි යමක් කරකිනකොට කේන්ද්‍ර අභිසාරී සහ කේන්ද්‍ර අපසාරී කියලා බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. සෙන්ට්‍රිෆියුගල් ඇසෙන්ට්‍රි ෆීටස් කියලා කාමයේ කරකෙන ඇතුළතම තමයි සංසාරේ තමයි. නමුත් ඒකේ එහා කරකීමේ එළියට විසිකරන જાති කලකීම. ඉතින් මේ කර කේන්ද්‍ර අභිසාරී එක ඉඳලා කේන්ද්‍ර අපසාරී පැත්තට භව චක්‍රේ කඩාන යන ආරේ තියෙන නැවතුම් පොළවල් නමයක් ඒ අටක් සඳහන් වෙනවා රූප ධාන හතර සහ අරූප ධාන හතර වශයෙන් වෙන විදිහකට කියනවා නම් සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සල ප්‍රාග් ඉන්දිය මේ ඥානය ඒ අටම දැනගෙන හිටියා රූප ධාන හතරයි අරූප ධාන හතරයි සර්වඥාන්සේ මේකට නම වෙන්නක් එකතු කරා සංඥා වේදිත නිරෝධය කියලා ඒකත් ඒ ගැළබී යෑමේදී අවශ්‍ය කරන තැන එහෙම නැත්නම් මේකේ බුදුන්පත් වීම සිකප්පත්ත කියලා කියනවා යම් තැනක කෙලපැමිණීම කියලා මේකට කියනවා. ඉතින් අපි පසුගිය දවස් කීපෙම උත්සාහ කරේ කාම ලෝකයේ ගත කරන කෙනෙක් කාම ලෝකයට ඇලිලා తත්‍ර తත්‍රා විනන්දිනී කියලා එහි ගත කරන කෙනෙක් කරන ප්‍රයත්නයක් සඳහා වූ කල ක්‍රමින ප්‍රයත්නයක් සඳහා මේ ගැළපිලා රූප ධානයකට යන බව දැනගන්නේ කොහොමද? කොහොමද ඒකේ ලක්ෂණ? කොහොමද ඒකේ ස්වභාව ලක්ෂණ කියලා දැන ගැනීමට කාම ලෝකයේදී නම් ඒකේ නාට විතික්‍රමණ කෙලස් මට්ටමක් තියෙනවා භූමියක්. එහෙම නැත්නම් පරිඋත්ථාන කෙලස් භූමියක් තියෙනවා. ඒ කියන්නේ විතික්‍රමණේ නොවි උල්ලංඝනයේ නොවි මලපණින් නැතුව හිතට කෙලස් හට ගන්න වෙලාවක් ඉතින් ඒක අපි නීවරණ වශයෙන් සඳහන් කරනවා පරිඋත්ථාන කෙලස් කියලා කියනවා අන්නේ පරිඋත්ථාන කෙලස් චන මාත්‍ර වශයෙන් හෝ දීර්ඝ කාලීන වශයෙන් නැත්නම් චන කීපයක් එක දිගට වතින් හෝ ඔබා තැබීමක් කරන්න පුළුවන් හරියට රබර් බෝලයක් අරගෙන වතුර බාල්දියකට ඔබාගෙන ඉන්නා වගේ අත ඇතාරපු ගමන් ඒක ආයෙ උඩ එනවා. නමුත් ඒක වුණත්
විචික්‍රම කෙලෙස් වලට වැඩිය ශ්‍රේෂ්ඨයි. ඉතින් අන්නේ කටයුතු අපි භාවනා කරනවා කියලා කියනවා. නාන අරමුණු විශ්ේ හැසිරෙන හිත මගේ හිත දැන් තියෙන්නේ අසවල් තැන කියලා දන්නවනම් ඒ දන්න අරමුණ නික්ලේශී අරමුණක් නම් මධ්‍යස්ථ අරමුණක් නම් නොමිලි ලැබෙන අරමුණක් නම් නැවත නැවත පවත් ගන්න පුළුවන් අරමුණක් නම් ඒකෙන් අපි දැනගන්න එක චිත්තක්ෂණයක් හිත අරමුණේ හිටියා ඒ ඉන්න తాවකාලික චිත්තක්ෂණයේ තුල පරිඋත්ථාන කෙලෙසුත් නැහැ විචිකම කෙලෙසුත් නැහැ ලুকু ජයග්‍රහණය එදිර කාම ලෝකේ ඉන්න ගන්නේ එහෙම තමන්ගේ හිතේ පැවැත්ම හිතේ රචනය හිතේ භූමිකාව ගැන කිසිම හැඟීමක් නැහැ මේ කියන தത്വෙට එන්නේ කාම ලෝකේ පොඩ්ඩකට පැත්තකට කරලා නීවරණ එක්කත් එච්චරම රණ්ඩු සරුවල් කරන්නේ නැතුව නීවරණ තියෙන වෙලාව ගැන නෙවෙයි මේ කතා කරන්නේ කොයියම්ම චිත්තක්ෂණයක తాවකාලික ක්ෂණ මාත්‍ර වශයෙන් මගේ හිතේ තියෙන අසවල් තැන කියලා දැනගන්න පුළුවන් නම් එයාට පළවෙනි වතාවට සංසාර දැනගන්න පුළුවන් මට නීවරණ නැති චිත්තක්ෂණයක් දැක ගන්න පුළුවන් එමේක තියෙනවා ඒක විහාරයක් ඒක නැවතුම් පොලක් ඒක දීප් පොලක් කියලා චිත්තක්ෂණයකට යන්න පුළුවන්කම සිද්ධ වෙන්න හොඟ දෙනකොට ඉඩ තියෙනවා නමුත් ඒකේ නාට ඒක අනිත් එකකින් වෙන් කරලා හඳුන ගන්න බෑ මොකද ඒක බොහොම නිකන් අකුණු විදුලි සැරයක් වගේ එනවා යනවා මේක සාමාන්‍ය භාවනා භාෂාව කියන්නේ එක චිත්තක්ෂණයක් කෙලෙස් වලින් අයින් වුණාට ඒ බව දැනගැනීමේ හැකියාව ඒ භාවනා කරන කෙනාට නැහැ. මොකද කෙලෙස් සාගරයක් මැද එක චිත්තක්ෂණයක් කෙලෙස් නැතුව ගිල නැතිලා යනවා. නමුත් ඒක උනත් හරි වටිනවා. මොකද ඒක පරිඋත්ථාන කෙලෙස් යට කරන්න පුළුවන්. ඔබ අත බැන්න පුළුවන් කියන ලකුණක්. ඉතින් මේක නා මේ බව එක චිත්තක්ෂණයක් අවදාන්නේ. නමුත් මේකම නැවත නැවත කරගෙන යනකොට ඒ ලාවකට එනවා චිත්තක්ෂණ 3-4ක් එක දිගටම පරිඋත්ථාන කෙලෙස් නැහැ. අනේ එතකොට යාට පේනවා මේ පදාසය තුල මේ කලාපය තුල මොකද වෙනසක් තිබ්බයි කිය. හොඳ සුතමේ ඥානේ තියෙන තීක්ෂණ බුද්ධිමත් කෙනෙකුට නම් තේරෙනවා මේලා නීවරණ තිබුණේ නැහැ. ඒ වෙනුවට හිතේ ශාන්ති තත්ත්වයක් තියෙනවා නැත්නම් පරිඋත්ථාන කෙලෙස් තිබුණේ නැහැ කිය. නමුත් සුතමේ ඥානේ නැති කරන්නේ ඒක තේරෙන්නේ නැහැ. හැබැයි වෙනසක් තේරෙනවා ආතති ගතිය නැහැ. අර දින දෙවිලි තැවිලි නැහැ කිය. ඉතින් කොහොම හරි මේකේ නර සත්පුරුෂේ කම්බේලා සද්ධර්මයේ අහලා නැත්නම් සංසාරගත පුරුද්දකට මේකම නැවත නැවත කෙරුවොත් චිත්තක්ෂණ 4-5 නෙවෙයි 10-15 20-30 තප්පරේ දෙකේ තප්පර 10-15 කෙලින්ම තමන්ට නික්ලේශී අරමුණක නිර්මල අරමුණක ക്ഷേම භූමියක් වගේ අරමුණක හිත පැවැත්ීමේ හැකියාව ලැබෙනවා. එතකොට නම් යාට සංසන්දනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. එච්චරම සුතමේ ඥානෙ නැතත් මේ කාලය දැන් ඉන්නේ වැඩෙන කාලය තුල මට ওই දරත පරිලා ආතති ගතිය නැහැ. මොකද්ද ලොකු ට්‍රැෆික් ජෑම් එකක හිටපු කෙනෙක් ට්‍රැෆික් ජෑම් එක නැතුව යන්නත් පටන් ගත්ත පාරේ. එතකොට දැනනවා අම්මෝ යන්තම් දැන් යන්න පුළුවන් කියලා ගමන බාධා විරහිතව යනවා තේරෙනවා. ඉතින් මේ தত্ত্বය මේ පරිඋත්ථාන කෙලෙස් නැති தত্ত্বය ඕනේ නම් දිගට දිගට කරලා වශී කරගෙන විනාඩි 5 10 15 20 හිතන හිතන වෙලාවට ගන්න හදන්න පුළුවන්. එහෙම නැත්නම් මම ප්‍රයත්න කරන යන්න මේ වෙලාවේ මගේ හිතේ කෙලෙස් තිබුණේ නැහැ කියලා වශී කරගෙන ඒකට බැහැගෙන අර්පණාවට නොගිය ඒ தত্ত্বය හඳුනා ගැනීමේ ශක්තිය භාවනා කරන යෝගාවතරට එන්නේ වැඩෙනවා. ඒ වැඩෙන එක ධෛර්යය දෙන්න ඒ වැඩෙන එකට අනුග්‍රහකරනද වැඩෙන එකට ආසන්න කාරණා වෙන්නේ ඒක යාට සපේලා කියන්න පුළුවන් නම් ගුරුවරයා ඉදිරිපිට තව සත්පුරුෂෙක් ඉදිරිපිට මෙන්න මෙහෙම මෙහෙම කරගෙන යනකොට එහෙම නැත්නම් මගේ මූල කර්මස්ථානට සාපේක්ෂව මෙන්න මේ தත්වෙදී මට තේරෙනවා දැන් නම් මම අර නීවරණ தත්වෙෙන් මිදිලා නැත්නම් නීවරණ වල තියෙන දෙවිලි දෙවිලි නැතුව මට ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා ඒ කියමනෙන් තමයි තමයි ලබාගත් ඥානෙ පන්නරයක් ලබන්නේ තමන් ලබාගත් ඥානය බුද්ධියට සින්න වෙන්නේ ස්ථාවර වෙන්නේ. ඉතින් ඒකට අපි සාකච්ඡානුගහිතය කියලා කියනවා. මේ සාකච්ඡානුගහිතය කරමින් යනකොට ඕනේ නම් කෙනෙකුට මේ නීවරණයන්ගෙන් తాවකාරික වෙන්විචිතත් ඉඳලා විපස්සනා කරන්න පුළුවන්. එමෙ නැත්නම්
අට අවශ්‍ය නම් දිනු කරගෙන ඒක ප්‍රථම ධානය කියන අර්පණ මට්ටමටපත් කරගෙන ධානයේ නැගිටලා ආයසරක් පචනට හරවන්න පුළුවන්. එහෙම නැත්නම් ධානයේ නැගිටලා නැගිටින් ඉස්සෙල්ලා යා දැනගන්නවා මේ ධානයේ ඉන්නකොට අර ලැබිච්ච ආනිසංශ මුලදී තිබුණාට පහු වේගෙන යනකොට පොඩ පොඩ අඩු වේගෙන යනවා. නැත්නම් ධානයේ ආදීනව වැටෙනවා. මේක පටන් ගන්නකොට හරි හොඳයි. නීවරණ නැති කරනවා තමයි. නමුත් ඒ කාලයක් යනකොට ආයසරයක් නීවරණ පොඩ පොඩ මොහොදු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ආදීනව දැනගෙන එයා තේරුම් ගන්නවා මේ අරියුට්ටාන කෙලෙස් නැති හිතට නැවත කෙලෙස් එන්නේ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන නැහැදිච්ච කම නිසා. එහෙම නැත්නම් විතක්කය කියලා කියන එකට ප්‍රතිපක්ෂව තියෙන නින්දහරහ කෙලෙස් එන්නේ ඉතියෙනවා. විචාර බුද්ධිය කියන දේ පිළිබඳව දේට ප්‍රතිපක්ෂ වෙන සැකේ හරහා ආයසරයක් කෙලෙස් එන්නේ ඉතියෙනවා. ඒක සාමාන්‍ය වෙනවා. එතකොට යා දෙවෙනි ධ්‍යානට යෑම සඳහා කටයුතු කරනවා නම් මේ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන ආදීනව තමයි නිදිමත සැකේ කියන දෙක. ඒ දෙක නැති නැත්නම් විතක්ක ਵਿਚාර දෙකෙන් තොර දෙවෙනි ධ්‍යානට අදිෂ්ඨාන කර නැත්නම් දෙවෙනි ධ්‍යානට වැඩ කරගෙන යන්න පුළුවන්. එතකොට යාට තේරෙනවා අර වගේ බාධක ධර්ම නැති ඔය ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඊතුරු ධ්‍යාන අංග සහිතව ප්‍රණීත ධ්‍යානංග දෙවෙනි ධ්‍යානට යන්න පුළුවන්. ඒකෙන් නැගිටලා යන්න පුළුවන් විපස්සනා. ඊට පස්සේ එහෙම නැත්තම් සමතේදී ගේම මේ ප්‍රීතියක් ටිකක් තරුණ ගතිය වැඩි කොලුකාර ගතිය වැඩි එනිසා ප්‍රීතිය ආදීනව දැනගෙන සුඛ ඒකාග්‍රතාව විතරක් තියෙන තුන්වෙනි ධ්‍යානට යන්නත් පුළුවන්. ඒකෙන් නැගිටලා විපස්සනා කරන්න පුළුවන්. එහෙම නැත්තම් චතුර්ථ ධ්‍යානට යන්නත් පුළුවන්. ඒකාග්‍රතාව උපේක්ඛා සහිත මේ විදිහට මේ ධ්‍යාන මට්ටම ඉහළට යන්න අර නීවරණ ධර්මයන්ගෙන් තියෙන දුරස්ත භාවය වැඩි වෙලා තමන් ඒවා නැති කිරීමට පාවිච්චි කරන සම්‍යක් ධර්ම වෙන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩෙන්න පටන් ගන්නවා. ඒ වැඩීම නිසා යෝගාවචරය අර කෙලෙස් වලින් ඈත තත්වයකට යනවා. හැබැයි මේක ආරස්සා කරන එක මේ ලබාගත් ඒ පිරිසුදු භාවයල අරසා කරන එක භාවනාවෙන් වෙන්නේ. ඒක ඒ වෙනකොට ඒ නගින ධ්‍යානයට සාපේක්ෂව සීලය දිනු කරනවා. සීල තුන් එක ඉන්න ඕනේ. කෙලෙස් තියෙන තැන් වලින් අයින් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සීලය අදි සීලයක් බවට එන්නේ පිට කරනවා. ඒකට යට තියෙනවා මේ දැන් තියෙන චිත්ත tatti tamasium ඒක පවත්තන්න ඒකටම අදාළ පසුබිමක් සකස් කරලා දෙනොයි කියන එක සාමාන්‍ය බුද්ධියෙන් කෙරෙන්න ඕන. ඒක නොවුනොත් අර ධ්‍යාන මට්ටම් පිරිනව ආයසරය. ඉතින් ඒක සාමාන්‍යයෙන් කියනවා ගිහි ගෙදර ඉන්න ඇත්තන්ට හුඟක් වෙලාවට වෙනවා. මේ වගේ වැඩමුළුවක් හිටුවට පස්සේ අපිට ගන්න පුළුවන්. නමුත් ගෙදර ගියාට පස්සේ ඒක හිතාගෙන ගිල්ලොන්න හෙට වෙනකොට ඌවා තියෙනවා. අනිද්දා ඉන්න අනිද්දා වෙනකොට ආයේ බොඳ වෙලා යනවා. ඒ යන්න හේතුව පරිසරයෙන් ලැබෙන සහයෝගයේ අනුග්‍රහය නෑ. ඒක භාවනා තටමැවුවට හරියන්නේ නැහැ. ඒක සීලෙම දෙන්න ඕන. ඉතින් යම් කෙනෙක් ඒකමල ගිහිල්ලා මේ තියෙන වාතාවරණය දැනගෙන ආසන්න කාරණා දැනගෙන පරණ පිට මොඩකන් තීරුම් අරගෙන සිල්ලු තුන් සත්පුරුෂයන් ඇතුරු කරමින් ඉදිරියට ගියොත් මේ සති උපේක්ඛා එහෙම නැත්නම් උපේක්ඛා ඒකාග්‍රතාව සහිත මේ චතුත්ථ ධ්‍යානයේ තව විෂිතුරු පැති හතරක් තමයි අරූප ධ්‍යාන කියන්නේ. ඒ ඔක්කොගෙම තියෙන සති උපේක්ෂාවත් ඒකාග්‍රතාවත් කියන එකේ මේ දැනට යනකොට ඒ යෝගාවචරය අර එතෙන්ට එනකන් උදව් වුණා වූ රූප කර්මත්තන් හොඳටම ගෙවම් කරලා ඉන්නේ. ඉතින් ඒ ගෙවම් කිරීම ජයග්‍රහණයක් විදිහට සලකලා ගෙවම් නෙවෙයි ඒ අරමුණක් ඇත්තෙම නැති නැත්නම් රූප ආරම්මන ඇත්තෙම නැති රූපේ අභාවය ආකාශය පදනමක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒකත් වාතත්තානයක ඒකට ආකාසානං චෛතන කියලා කියනවා. නමුත් ඒකට ගියාට පස්සේ වුණත් ආයසරයක් රූපයක් ඉඳපුවම කඩාගෙන යනවා හරියට අර පළවෙනි ධ්‍යානෙලා දෙවෙනි ධ්‍යානෙට කරුණු වෙන කිනාට විතක්ක ਵਿਚාර හිතුවක්කාරකම් කරනවා වගේ රූප වටින් ඇවිල්ලා පොඩ්ඩක් කෙනෙහිලිකම් කරනවා.
එතකොට යෝගාචරයේ හිත රිදෙනවා. ආයසරයක් විවේකයට යනවා. ඉතින් මේ විදිහට මේ රූපය නැති අවස්ථාව තියෙනවා. ඒ වෙලාවේ වුණත් යාගේ හිතේ අරූප කොටස් තියෙන්න පුළුවන්. ආයසර රූපයවිල මේ කරදර කරනවා. නිකන් නිින්දෙදි නැගිටිනවා. ආය නිින්දට යනවා. ආය නැගිටිනවා. ආය නිින්දට යනවා. ඉතින් මේ දෙකෙන් මේ යෝගාචරයේ නිින්දේ ඉන්න අවස්ථාව හොඳයි. නැගිටලා මේ කරදර හිරි හරි තියෙන අවස්ථාව හොඳ නැහැ. කීල වගේ මේ දෙක අතර තාරාතිරම් බලන්න යනකොට ඒ කෙනාට තේරෙනවා දැන් මෙච්චර භවනා කරත් තාම හිතේ කහට තියෙනවා ඇහැට කුණ වැටෙනවා වගේ කරදර තියෙනවා. මෙන්න මේ විදිහට මේ රූපේ ඇති නැති භාවයේ පදනම් කරගෙන විඥාණය අවුලක් ඇති කරනවා. ඉතින් සමිතෙන් ගියාට පස්සේ හිතා ගන්නවා මේ මෙච්චර පිරිසිදු වුණත් විඥාණය මේක ඇතුළෙත් ගැටුමක් ඇති කරනවා. කේලම් කියන්නේ කේලම් කියලා දෙක දෙන්න ගැටන්නේ දෙන්න එකම යාළු වෙනවා. විඥාණය අරූපෙත් එක්කත් යාළු රූපෙත් එක්කත් යාළු. හැබැයි අරූපේ රූපේ විරුද්ධකාරයෙක් කියලා දෙන්න අතර උල්පන්දම් ගෙනිනවා. එතකොට යෝගාචර පෙළෙනවා. එතකොට දන්නවා මේ විඥාණය තමයි මේ ඔක්කොම එවිල්ලීම කරන්න කියලා. යා විඥාණය නැති විඥාණය ඉක්ම වෙලා අකින්චඤ්ඤායතන කියන රූපති වුණත් කරදර වෙන්න එපා. ඔබ නැදුනත් කරදර වෙන්න එපා. විඥාණය ඇවිල්ලා ගොඩබෙර කුදුරු කන්දෙයි වාහන් දෙපා. ওই දෙකෙන් කොයි එකක් තුක කිව්වා කියාට පස්සේ දෙකෙන්ම එන කරදර නැති වෙනවා. කරදරත් එක්ක ගැටෙන්නේ නැහැ. එතකොට යා අර කිසිත් නැති ලෝකෙක ඉන්නා වගේ. ඒ කියන්නේ කරදර නැති එක නෙමෙයි තියෙන යුද්ධ යනවා. එයා දැන් ඉන්නේ බංකරයක් ඇතුලේ. එයා දන්නවා මට කරදරයක් ඉන්නේ නැහැ කියලා. අපි පැත්ත දිනුවොත් හතර දිනුවොත් මට කරදරයක් නැහැ. මොකද එයා යම් ආරක්ෂක තැනකට ඇවිල්ලා නැත්තම් ඉබ්බකට ඇතුලට ගියා වගේ ඉන්න පුළුවන්. නමුත් ඒක ප්‍රകൃතිය නෙමෙයි. යුද්ධ කරන වෙලාවේ බංකරයක් ඇතුලේ ඉන්න බෑ. එහෙනම් එතනින් නැතුව ගෙදර ඵලයක්. ඉන්නවනම් බංකරය ඇතුලට ගිහිල්ලා යම් ශක්තියක් ආඩපස්සේ ආයේ ආයුධ අරගෙන එළියට එන්න ඕනේ. අන්න ඒ වගේ අර අකිඤ්චඤ්ඤායතී කියන මූල ධර්මානුකූල හොඳම තැන යුද්ධයට ප්‍රകൃතිය නෙමෙයි. යුද්ධ ප්‍රകൃතිය නම් එළියට බැලලා යුද්ධ කරන්න ඕනේ. මෙහාර කලබලයට බංකරයට රිංගුවාට ඒක පොඩ්ඩක් අර විත චාර්ජ් කර ගන්න විතරයි ආයෙ එළියට එනවා. ආවට පස්සේ ඒ අරමුණු ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වය කිනුර මෙතන රූප ආරම්මන විතරක් නෙවෙයි. ඒතරට අරූප ආරම්මන වෙන වේදනා සංඥා සංස්කාරත් වරින් වර උලෝසන වරින් වර නැතු යනවා. යහහදියට කියනවා නම් තමන් භාවනා කරනවා හොඳයි. භාවනා යනවා නමුත් මේ කය තියෙන බවට දැනුමක් තියෙනවා. කරදරයක් නෑ. කය තියෙන බඩ වේදනාවක් තියෙන එක ඒක මේ විඳ ගන්න බැරි ඉවසා දරා ගන්න බැරි වේදනාවක් නෙවෙයි. ඒක නැති වෙනකන් ඉන්නේ නෑ යා. ඒක තිබුණොත් කවන්නේ නෑ. සද්ද තියෙනවා. කුරුල්ලෝ කෑ ගහනවා කට්ටිය කතා නෙවෙයි මට නෙවෙයි කතා කරන්නේ. ගණන් ගන්නෑ. ඒක හිතවිලි වගේක් එනවා. එකක්වත් මම හිතපුවා නෙවෙයි. කිසිම අදාළ භාවයකට නැන්සයි වත් තියෙන වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා. අන්න ඔය දෙක මැද මියා මේ කුණාඩු මූලේ කුණාටු මොහොදේ නැවවදින්න බැරි වුණාට සාමාන්‍ය රැළදීදී නැවවදින්න පුළුවන්. එයා තේරුම් අරගන්නවා මේක දුර්ල සමතුලිතතාවයක් හොයන්න පුළුවන්. කුණාටු මොහොදේ පදින්න යන්නේ කප්පිටා. නමුත් දැන් කුණාටුවක් නැහැ. හැබැයි මොහොද නතර වෙලා නැහැ. නැව පදන. ඉතින් මේක තමයි ඔය සර්වචත්තනාංශේ තාපතව ඉන්න කාලේ ආලාර කාලා මුද්‍රකරාම පුත්‍ර දෙන්න ගාවට ගියාම ආලාර කාලාම ඉල්ලු ඉගෙනුවා මොකක්කත්ම මොහොතේ රැලක්වත් නැති තත්යක් වගේ බොහෝමත්ම නිස්සද්ද තැනකට යන්න පුළුවන් කියලා. හැබැයි ඒක ඉච්චර ස්ථාවර තත්යක් නෙවෙයි. යුද්ධ බිමේ බංකරයක් ඇතුළේ ඉන්නවා. එහෙම නැත්නම් හමුදා පුහුණුව කරනකොට අපි රෙජිමන්ට් එක ඇතුලේ පෙළ ගැහිලා සීරුවෙන් ඉන්න වෙලාවක්. නමුත් යුද්ධෙට එහෙම ඉල කරන්න බෑ. යුද්ධෙට එක එක න අපිටත් කරන්න ඕන. එතකොට යා පහසුවෙන් ඉඳන් තමයි යුද්ධ කරන්නේ. ඉතින් නේව සංඥා අකින්චඤ්ඤායත නිකන් මේ රෙජිමෙන්ටේෂන් කරන වෙලාවේ මාච් ෆාස්ට් එක කරන වෙලාවේ සීරුවෙන් ඉන්න වෙලාව. ඉතින් දීම වෙලාවක් කියනවා භාෂාවෙන් සිටින් කියලා විධාන එනවා. එතකොට රිලැක්ස් එකේ ඉනවා. හැබැයි ඊගා විධානය අප සීරුවේ යන්ජිපායි සීරු. ඉතින් ඔය දෙක වගේ සීරුවෙන් ඉන්න වෙලාව උග්‍ර සීමේ විධානයකට යටවීම. අද උග්‍ර ශීලයක්.
නමුත් ඒ යුද පිටිය පුහුණු වෙනකම් යුද පිටිය නන් නෙමෙයි යුද හමුදාය පුහුණු වෙනකම් භාෂෙන් ඉන්න පුළුවන්. අන්නේ මේ දෙක අතර මැද යෝගාවචරය ගත කරන එකේ තද සීරුමින් අවස්ථාවේ තමයි ආලාර කාලම ඉදෙන්නේ. ඒ සුද්දගරාම පුත්‍ර කිව්වා මෙහෙමම ඉන්න බෑ පරිංවර පොඩ පොඩ අරමුණු එනවා මොහොතේ පොඩි පොඩි රැලි තියෙනවා කමන්නේ නැව යන්න පුළුවන් කියලා එතන සමතුලිතතාවයක් පෙන්වනවා. ඉතින් ඒක කොච්චර ඉක්මනට අපේ සිද්ධාත තාපසතුමා ඉගෙන ගත්තද කියනවනම් බොහොම සුමානෙන් දෙකෙන් ඒක අල්ලගත්තා. ඇල්ලුවට පස්සේ උද්දගරාම පුත්‍රට හරි සතුටක් ඇති වුණා. අයලක 500ක් සෙනග භාවනා කරනවා. හැබැයි මේ තරුණයා විතර මේක ඇල්ලුවේ නැහැ කවුරක්වත්. කියනකොට මෙයාට තේරෙනවා ඒ තීරුවෙම ඉන්න ඕනේ නැහැ. සාමාන්‍ය පොඩි පොඩි අරමුණ තියුණාට කමන්නේ නැහැ. හැබැයි ගමන නතර කරන්න එපා. අපිට පදින්න පුළුවන්. කුණාටුවක් නෙමෙයි. ඉතින් මේක තේරුම් ගත්තකම කිව්වා අපි දෙන්නම පන්ති දෙකට බෙදාගෙන ඔයා 250ක් ගන්න මම 250ක් ගන්න මොකද මට හොඳටම පේනවා අල්ලගෙන ඉමේ දක්ෂකමක් තියෙනවා කියලා. නමුත් සිද්ධාර්ථ තාපසතුමා මේ ගුරුරට ස්තුති කළා කිව්වා නෑ මම කිං සච්ච ගවේෂී කිං කුසල ගවේෂී කියලා මම යනවා. මට මේ ස්තුතිය දුන්නට ස්තුති. මෙයාට ඇතුලෙන් තේනවා මේක තාම භවයේ ඇතුලේ කියලා. භවයේ ඇතුලේ යන්න පුළුවන් ඉහළම තැනට කතා කරුවාට තාම භවයේ ඇතුලේ කියලා. ඒ භව තේරුම් ගන්න උද්දකරම පුත්‍රට බෑ. එයිසයි කිව්ව මම තනියම යන්නම් කියලා ගිහිල්ලා මේ නේව සංඥා නාසඤ්ඤායතනේ ඉඳලා එතනින් භවයෙන් එහා පැත්තට පයින් එක නැත්තම් චක් මේ කක්ෂේ කඩාගෙන අනිත් පැත්තට පයින් එක තමයි සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ. ඉතින් ඒක මූල ධර්මානුකූල බැලුවොත් කාට හරි බලන්න පුළුවන් ඒ චුල්ල වේදල සූත්‍රයේදී ධම්මදින්න තිරිනාන්තකින් රහත් මෙනින්නාන්තකින් ඒ උපාසක විසාක උපාසකතුමා අහන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. කොහොමද ආර්යවෙනි මේ සංඥා වේදේ නිරෝධයට සමාදින්නේ? කොහොමද සංඥා නිරෝධයෙන් විරුද්ධ ගැලවෙන්නේ? කොහොමද ක්‍රියාවලිය එතකොට ගැලවෙන ක්‍රියාවලිය කොහොමද කියලා. ඉතින් ඒකෙදි පේනවා ඒ උද්දකරාම පුත්‍රගේ තැන ඉඳලා සරුවච්චන් වහන්සේ හොයාගත්ත දේ ධම්මදින්න තේරුම් අරගෙන ධම්මදින්න තමන්ට ප්‍රශ්න අහන උපාසකතුමාට විස්තර කරන විදිහෙන් මේක රේඛීය ක්‍රමයේ අනේකක් නෙමෙයි තියෙන්නේ. එතනින් එහාට ගමන හරීම සෙල්ලක්කාර ගමනක් තියෙනවා. නැත්තම් අහම්බයක් වගේ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් වැඩක් තියෙනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා සර්වඥාන්සේගේ සූත්‍ර බල ඒ චූල ශුන්‍යත සූත්‍රයේ පළවෙනි ධ්‍යානයේ ඉනකොට හිත කොච්චරක් හිස් වෙලා තියෙනවද කෙලෙස් වලින්? දෙවෙනි ධ්‍යානයේ ඉනකොට ඩිඩි කොච්චරක් කෙලෙස් වලින් හිස් වෙනවද? 3 4 5 6 7 8 9 කියලා එක එක ධ්‍යානවලදී ඊට වඩා සුකුම තත්ත්වවලටපත් කරනවා. නිව සංඥා නාසඤ්ඤායතන කියලා කියන්නේ බාහිරේ කංකරච්චල් නැතුවමත් නෙවෙයි ඒව එකකින්වත් මම සැලෙන්නේ නැහැ. ඒක ගොඩාක් අඩුව තියෙන. ඒවා තියෙන්නේ නිකන් හෙව නැලිවා. ඒවා තියෙන්නේ නිකන් පිළිඹිබුවා වගේ. ඒවා තියෙන්නේ නිකන් හීනෙන් දකින දේවල් වගේ. ඒ නිසා මම ඒවට සැලෙන්නේ නැහැ. හැබැයි සමහර විටක එහෙමවත් නැති වෙලාවකුත් තියෙනවා. සඤ්ඤාවක්වත් නැති වෙලාවක් තියෙනවා. සමාහට සඤ්ඤා ඇති තත්ත්වයක් තියෙනවා දෙකම සඤ්ඤා. ආන්නේ ඒ තත්ත්වයට ගියාම ඒක මේ ගිහි ලෝකය මේ මනුස්ස ලෝකේ ඉඳ තියෙන සමතපැත්තෙන් යන තැන ඉහළම මට්ටම දේවල් නැතිකම නෙවෙයි ප්‍රශ්නේ. ඒ දේවල් ගණන් ගන්න නැහැ. හැබැයි ඊට ඉස්සෙල්ලා ඒ දේවල් මේ ඝන බහල ස්ත්‍රී පුරුෂ එහෙම නැත්තම් සටහන් ආකාර තියෙන දේවල් නෙවෙයි නිකන් ගෙවිලා 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 ගිහිල්ලා සංඥා මට්ටමටපත් වෙලා තියෙන මෙයා දන්නු මින් එහාට 100ට 100ක් පිරිසුදු වෙන බලන් දෙපා. යම් කිසි ප්‍රමාණයක් තියේදී ඒව පිළිබඳව අභිනන්දනය කරන්නෙත් නැහැ, අභිවදනය කරන්නෙත් නැහැ, අජෝසනය කරන්නෙත් නැහැ. මේ සංඥා වශයෙන් පිට තිබුණාට පුංචි වේදනාවක් ඒක අභිනන්දනය කරන්න එපා. එහෙම නැත්නම් ඒකට වෛර කරන්නත් එපා. අභිවදනය කරන්නත් එපා. ඕක ගැන කාට චෝදනා කරන්න යන්නත් එපා. අජෝසනය කරන්නත් එපා. ඔකට රිංග ගන්නත් එපා. මොකද මේවා නිකන්
තැම්බිච්ච පිපිඤ්ඤ කෑලි වගේ දේවල් මේවා හේව නැලි මේවා හීන ඔබ හොඳට දරාගෙන ඉන්න පුළුවන් අන්නේ මට්ටමේ ඉඳලා යම් කිසි කෙනෙකුට තේරුණොත් දැන් භවයේ පැත්තෙන් බලනකොට සෑහෙන ශූන්‍යතාවයකට ඇවිල්ලා තියෙනවා නමුත් තාම තියෙනවා මේ කය තියෙන තාක්කල් පවතින ජීවිතයේ තියෙන තාක්කල් පවතින මැෂින් එක ස්ලෝ රන් එකේ දුවනවා ඒකේ කම්පණ වේග ටික තියෙනවා දැන් ගියර් එකට කනෙක් වෙලා නැහැ එන්ජින් එක ස්ලෝ රන් එක ඔහෙ දුව දුව තියෙන. ඒකටත් තියෙනවා දඩබඩක් කාලා අර වාහනේ නැත කළා තියෙන කොට වගේ අඩුම දිවිල්ල දුවන්නේ මෙයාට මේක තේරෙනවා ඒ තේරුණාට පස්සේ ඒක ඉතින් අර අපි මෙතෙක් කල් තේරුම් ගත්ත විදිහට ලක්ෂ වාරයක් පුරුදු කරනවා පුරුදු කරනකොට මෙයා හිතා ගන්නවා වරක නිමිත්තක් තියෙන වරක නිමිත්තක් නැහැ තියෙනවත් තියෙන්නේ සංඥා ස්වරූපෙන් නැත්තත් නැත්තේ සංඥා ස්වරූපෙන් ඒ නිසා වේලාව ක්‍රමයට හිතෙනවා එහෙ නැත්තම් බුදුචාන් වහන්සේ මේ ඉඟියක් කරනවා මට මේ අනිමිත්ත චේතෝ සමාධිය නැත්තම් නිමිත්තක් නැතිකම තුල සමාධිය තමයි නිමිත්තක් නැති තුල තිකම තුල තියෙන බයක් චකිතයක් කම්මැලිකම නීරසකම එපාවීම කොටුවීම තනිවීමක් වගේ දෙයක් තියෙන ඒ නිසා අපි වටේට අපි දන්න දේවල් වට කරගෙන ඉන්න ලෝකේ තමයි ගිහි ජීවිතය කියන්නේ. අපි ගෙදර ගියාම මට ඕනේ ටික පේන ඔක්කොම ටික. ඒතකොට ගෙදර ගියා වාගේ මට තේරෙනවා. හැබැයි කක්ක ගොඩේ තමයි. දැන් අලුත්ම තැනකට ගිහිල්ලා අපි වෙන තැනෙන්න ගියාම අර ගෙදර ගිය හැකියාව නැහැ. හැංගීම නැහැ. අපි මං පොඩි කාලේ මං කියන දේ තමයි කලිසම ඇඳගෙන ඉන්න තාක්කල් ගෙදර ගියා කියලා තේන්නේ. සරම ඇඳගත්තට පස්සේ තමයි ඔන්නේ ගෙදර ගියා වෙන්නේ. කලිසම ඇඳගෙන කොච්චර විවේක වුණත් ඒ නිකන් දෙබල් කරුල් දෙක ගහගෙන ඕක තාම මේ සමාජයට මම හැමතැනම තියෙන කීයද සර්ම ගැලෙව්ව වගේ. ඉතින් අපිට ඒක හැමතැනම සර්ම ගලවන්න බෑ. සර්ම ගලවනවා නෙවෙයි සමාම වෙන්න කලිසම ගලවන්න බෑ. අරමක් අඳ ගන්න බෑ. මොකද යුනිවර්සිටි එකේ කතාවක් තියෙනවා රූම් එකෙන් එළියට ඇවිල්ලා කලිසම නැහිරියොත් මාෂල්ලා ගෙනියලා නඩුවක් දානවා. මොකද ඕකට යන්න ඕනේ මහත්තුරු විතරයි. යුනිවර්සිටි ගැතුල සරන් ඇඳගෙන ඉන්න තහනම්. ඒකට මාෂල්ලා ඉන්නවා මොකද ඕකට යන්නේ වැදගත් මහත්තුරු. දැන් අපි ගමේ ගොරකියෝනේ. අපි ගියහම අපි සරම ඇඳගෙන එළියට එනවා. ආවම මේ එතකොට එටිකට් වලට හරිනේ. මැනර්ස් වලට හරිනේ. මම වත්තක වැඩට ගියා. මාස 6ක් විතර වැඩ පුහුණු කරා. ඉතින් ඒ ලොක් ආදි සරයි මට කාමර දීලා තියෙනවා. ඉතින් මට ඔක්කොම සලකනවා. කොහොම ඉන්න ගමන් දැන් මාසයක් දෙකක් තුනක් යනකොට මම සීරියස් වැඩ කරනවා ලොක්කා ටිකක් මටත් එක පොඩ්ඩක් යාළු වෙන්න වගේ පටන් ගත්තා. ආන් පස්සේ කිව්වා අල්ලපුවත් ඉන්න පත්තේ මහත්තයා එනවාද විෂිත කෙනෙක් ඔයත් එන්න කිව්වා සාලෙට. නැත්නම් මම ඉන්නේ සාමාන්‍ය කාමරේ. ඉතින් මම ගියා තරමැදගෙන. අම්මද බල බලනකොට අරගොල්ල ඔක්කොම මගුල් ගෙදරට වගේ ෂෝක් එකට ඇඳගෙන. දැන් මම යුනිවර්සිටි එකේ ශිෂ්‍යෙක්. මම යනවා සාලෙට සරමැඳගෙන. ඉතින් අරගොල්ලන්ට දැන් කියාගන්න විදියකුත් නැහැ. දන්නවා දැන් විශ්වවිද්‍යාලේ ඉන්නේ ගොරකියෝ කියලා. ඒගොල්ල විශ්වවිද්‍යාලේ ගිහිල්ලා නැහැ. හැබැයි විසිටර්ස්ලා ආවම කලිසම ඇඳගෙන එළියට යන්නෝ. අපිව දන්නේ නැහැ. ඉතින් මං ගානක් නැතුව හිටියා මොකද මට මොකද කලිසම මම හෙළුවේ නෙමෙයි. මගේ තරම් මං ඇඳගෙන ඉච්ච කෙනෙක්වත් මට කියන්න ආවේ නැහැ. හැබැයි මට ෆීලිංග්ස් වලින් තේරුණා මම මැනර්ස් දන්නේ නැහැ. මට මේ කට්ටියගේ ටේබල් මැනර්ස් විසිටර්ස් කරන වෙලාව දන්නේ නැහැ. ඒ මොකද මේ සුද්ධ පටන් ගත්ත ක්‍රමේ. සුද්ධ පටන් ගත්ත ක්‍රමේ වත්ති වැඩ යන්නේ එහෙමයි යුනිවර්සිටි එකේ වැඩ යන්නේ මේ අපි දන්නේ නැතුව අපි යනවා. නමුත් කෙසේ නමුත් කෙනෙකුට ඒ Taman gedara giya වගේ හැඟෙන්න වටේ නිමිති රාශියක් අවශ්‍යයි. අන්න ඒකෙන් තමයි කෙලස් ගලන්නේ. ඒ දන්නේ නැති තැනකට ගිය ගමන් අපිට පාළු ගතියක් දැනෙන. තනි ගතියක් දැනෙන. මම නිකන් රැහෙන් කොන් වෙච්ච ගතියක් දැනෙන. අසරණ ගතියක් දැනෙන. ඊගාට මොකද කරන්න ඕනේ කියලා නිකන් ඇඟ නිකන් කුයි කුයි ගන්න පටන් ගන්නවා. ඉතින් ඒ දන්න දේවල් තියෙන තාක්කල් කවදාවත් නිවනක් නැහැ. ඒ නිසා අපිට දැනෙන ඉදින්දා ජීවිතේ දන්නේ නැති තැනට ගම බයක් ඇති වෙනවා. චකිතයක් ඇති වෙනවා. තනිකමක් ඇති වෙනවා. ඉතින් අපි කරන්නේ ඉක්මනට ආපවර හේදිච්ච රෙද්ද ආයෙ මඩේ දාගන්න එක තමයි. හෝදෝද මඩේ දානවා කියන්නේ ඕකයි. දැන් මෙතෙන් ගියාට පස්සේ මෙයා
බුදුබණ දැනගෙන මට අනිමිත්ත චේතෝ සමාධිය කියලා මොකක්වත් නැති දෙයි චකිතයක් නැතුව ඒකෝදි භාවයක් වේවා. එහෙම නැත්නම් ඒකාග්‍ර භාවයක් වේවා. ඒක භාවනා ළඟාවීමක් වේවා. අබැග්ගයක්වත් කරදරයක්වත් අරියාදුවක්වත් රැයෙන් නැත් තනිවීමක්වත් නෙවෙයිවා කියලා මෙන්න මේ අදිෂ්ඨානය කරනකොට එයාට අර නේව සංඥා නා සංඥා කියන එකේදී න සංඥා කියන පැත්ත රසවත් වෙනවා. සංඥා සහිත පැත්ත පේනවා තාම පట్టල වෙලා නැහැ. එමෙ නැත්තම් එක පැත්තකින් කිව්වොත් රාකින් සංඥායතන දෙක තිබුණු කිසිත් නැති తත්වය පట్టල නැති తත්වයක් ඒකම මට දිගටම ඉන්න ලැබේවා කියලා වගේ අදිෂ්ඨානයක් මෙයා කරනවා. නැත්තම් අනිමිත්ත චේතෝ සමාධිය කියනවා. ඉතින් මේකට මට හිතෙනවා මෙන්න මෙහෙම කිව්වොත් අපිට මේකට අතරමැදි ස්ථානයක් හොයාගන්න පුළුවන් මේකට. මොකද්ද? අපි නිමිත්තක් සහිත සතිය පවත්තලා යම් වෙලාවක නිමිත්තක් නැති සතිය පවත්තන්න පුරුදු වෙනවනේ මේ අතරමැදි. අනිමිත්ත සතිය කියලා එකක්. ඉතින් හුඟව දෙනකොට ඒකට බය වෙනවනේ. මෙච්චර වෙලා අරමුණ පිනිපිනි සතිය තිබ්බ. දැන් අරමුණ නැති වුණා. දැන් සතිය ගැලුණා. මෙන්න මේක නැතුව සතිය කියන එක අරමුණක් ඇතුව තමයි ආධුනික බණංගයි. නමුත් කල්යනෝ කල්යනෝට අරමුණක් නැති වුණත් කරන්න පුළුවන්. අන්න එකට යන්න නම් අරමුණක් යන අරමුණක සතිය පවත්තලා නැති වෙන වෙලාවේ කලබලයක් බයක් පෝර කෙලෑල්ල ඇදුවා වගේ ලෙස්සලා වැටෙනවා වගේ බය වෙන්නේ නැතුව මේක තුලත් සමතුලිතතාවයක් තියෙන්න පුළුවන්. අරමුණු නැති සතියක් පවතින්න පුළුවන් කියන එකට ලෑස්ති වීම සෙල්ලක්කාර වැඩක්. ඒකට හිත සකස් කර ගැනීම සෙල්ලක්කාර වැඩක්. මොකද අපි දන්න විදිහට මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන එක හැම වෙලාවම උපස්තරයක් තියෙනවා. මෙතන වෙන්න උපස්තරයක් නැහැ. තිබිච්ච උපස්තරේ නැත්තම් අරමුණ ගෙවුණා. දැන් මෙයා සෙල්ලක්කාර වෙනවා. අරමුණ නැති වුණාට සතිය තියෙනව නේද? බැලුවොත් එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් හොඳටම ජීවිතේ අකරතැබ්බයක් ආවා. කලබගැනියක් ආවා. ඒත් සතිය තියෙනව නේද? ඔව්. සතිය තියෙනවා. ඉතින් අරමුණ නැති වෙන්නවත් ඕනේ නැහැ සතියෙන්. අරමුණක් තියෙන්න ඕනෙත් නැහැ. තියෙන සතිය කෙලෙස් සහිත වුණත් සතිය පවත්වන්න පුළුවන්. දී අපි කියලා දෙනකොට එහෙම කියන්නේ අපි කියලා දෙනකොට කියන්නේ අරණ්‍යකට යන්න රුක්ක මූලගත වෙන්න සිල් ගන්න මැදත්ත දෙක පවත්තන්නේ ඇත්ත අපි ඩ්‍රයිවිං ඉගෙන ගන්න කාලේ වාහනේ නැති පාරක ඉගෙන ගන්නේ ඉගෙනගෙන ගිහිනුනාට පස්සේ එයා ගිහිල්ලා කිව්වොත් එහෙම මට රස්සාවක් දෙන්න ඩ්‍රයිවිං පෝස්ට් එක මට ලයිසන්ස් එක හැබැයි සෙනඟ නැති පාරක මට එලවන්න දෙන්න ඕනේ කියලා නේද වාහන නැති තැනක විතරයි මට එලවන්න පුළුවන් කියලා බොස් කියාවියා කෝක chimpanzee උරත් කරත හැකිනේ උඩත් කාර් එක ස්ටාර්ට් කරලා දුන්නා වින්දගෙන ඉපිටණේක දාලා. ඒක නෙවෙයි ඕනේ. ඔබ සෙනඟ ඉන්න තැන ගෙනියන්න ඕනේ. අපෝ බෑ. එහෙමනම් බෑ කිව්වොත් හම්බෙයිද රසාව? අන්න ඒ වගේ මේ වඩා ගන්නාලාද සතිය අරමුණ තිදිණිටි බේවා. නොතිබෙන්නේ නොතිබේවා. කෙලෙස් සර්මුණක වේවා. තම නිතරම කෙලෙස් සහිත වේවා අරමුණක් වේවා අරමුණ නැතිවා කියන කොයි එකේ සතිය පත්තන්න පුළුවන්ද කියලා බැලුවොත් තීරේ වික මගේ දක්ෂකමක් නෙවෙයි manussත්ත්ව ප්‍රතිලාභේ පැකේජ් එකේ තියෙන එකක් ඒක. අපි කාදාවත් චෙක් කරලා නැහැ. කලබල වලට කැමති නැහැ. අරමුණක් නැති පෙන්තිව පවතු සත්‍යකුත් තියෙන්න බෑ කියලා අපි හිතානේ ඉන්නේ. නමුත් කරදර අකරතැබ්බ වෙනකොටත් පාවා නොදී දිගට භවනා කරන එක නේද තියෙනවා. ඊට පස්සේ දැන් මේ සතියෙන් ගත්ත මේ සෙල්ලක්කාර ගතිය සමාධියකට දාන වෙලාවක හිතන්න. අරමුණක් තියෙනකොට සමාධිය තියෙනවා. අපි දන්නවා බුද්ධානුස්සති අරමුණේ සමාධියක් තියෙනවා. මෛත්‍රී අරමුණේ සත්‍ය සමාධියක් තියෙනවා. දැන් ආනාපාන අරමුණේ සම්පූර්ණම අරමුණ ගෙවිලා තියෙද්දි තක්කමුක්ක වෙන්න එපා. කලබල වෙනවා එක සමාධියක් තියෙන්න පුළුවන්. කියලා අන්න අර හිතාගන්න බැරි පදනමක් නැති තැනක නැත්තම් මේ භවයෙන් කිසිම අඩයක් ගන්න නැතුව භවයෙන් කිසිම අංශුවක් ගන්න නැතුව භවයෙන් කිසිම හැරවුම් ලක්ෂයක් ගන්න නැතුව ඉබේම සතිය ඉබේම සමාධිය පිහිටන තැනකට අදිෂ්ඨාන කරන්න බෑ භව රාගයේ තියෙන කෙනාට. නෑ විලා මිතන මේ භවයෙන් පොඩ්ඩක් ඉහිඳ තියාගන්න ඕනේ. භවයෙන් මේ උතුරු කට්ටක් වගේ එකක් ඕනේ. පట్టල වෙන්න කොනක් ඕනේ කිය. නමුත් අතින් ඊට පස්සේ එයා උත්සාහ කරනවා
නැත්නම් අදිෂ්ඨාන මට්ටමට යනවා මට පුළුවන් සතිය සමාධිය පවත්වාගෙන මේ අඹදරුව ගෙදර දොර යාන වාහන අඹ රත්තරන් මිනිමුතු නෙවෙයි මේ භාවයෙන් කිසිම අහුවරණක් නැති උත්සාහ කෙරුවොත් කැකියාවක් නැත්නම් ඒක මනුස්ස හිතකට කවදාකවත් එන කල්පනාවක් නෙවෙයි මනුස්ස හිත හැම වෙලාවෙම අර බොක්කේ ඉන්න ගම් පෙකෙනි වලට වැදෑ මහට සම්බන්ධ වෙන්න තු ඉන්න බෑනේ. නිසා බොක්කේ ඉඳද්දී වැදෑ මහයින් කරන්න එපා. බොක්කේ ඉන්නකම් පෙකෙන වෙලා කපන්නත් එපා. මම ලැබ හම්බෙච්ච ගමන් බැල්ලියක් උනත් මොකද කරන්නේ? පෙකෙන වෙලා කපලා දාන්න. මීයක් උනත් පැටියෙක් හම්බෙච්ච ගමන් පෙකෙන වෙලා කපලා දාන්න. වින්න බොම මොකද කරන්නේ? පෙකෙන වෙලා කපලා දාන්න. දැන් ළමයා අම්මත් නැහැ වැදෑ මහත් නැහැ. පෙකෙන වෙලත් නැහැ ඉන්නවා. අන්නේ වගේ මේ භවයේ අපි දවසක ගන්නවා විනිශ්චයක්. අපි මෙතෙක් කල යම් සැපයක්, වම් ලාභයක්, සත්කාරයක්, සිවෝලෝකයක්, අසිලෝකයක්, සම්මානයක්, මම අනන්‍යතාවයක්, මම අසවලා කියලා ගන්න හේතු වෙච්ච යම් නිමිත්තක් වෙනවා. යම් ඊහෙඳගත කතියක් තියෙනවා. යම් අංශු මාත්‍රයක් තියෙනවා. අනේ ඒක නැතුව මට සතිය නැත්තම් සමාධිය වේවා කියලා එතකොට එයා හිතනද අර නේව සංඥා නාසඤ්ඤායතන වගේ අරමුණු ඇතත් නැතත් දෙකේදීම සතිය පවත්වපු කෙනෙකුට අරමුණ නැතුව තීදී සතිය පවත්වන්න හිතුණා එහෙම කරා අද්දැක්කයි කියලා අරමුණේ සතිය විතරනේ සමාධියක් තියෙනවා කලබල වෙන්න දෙයක් නැහැ ඒ කියන්නේ මේ ජීවිතේ මැරිලා කලබල වෙන්න දෙයක් නැහැ හැබැයි මැරිලා නැහැ තව මේ තාම මේ ජීවිතේ ඉන්නේ හැබැයි ආධ්‍යාත්මික මේ අනිමිත්ත චීතෝ සමාධිය කියලා කියන්නේ ආධ්‍යාත්මික සීදීනස ගැනීම. එපිස්ටමොලොජිකල් සිව්සයි. එහෙම නැත්නම් ජීවත් වෙද්දිම මම මේ හන්දට යනකොට මව් යානෙන් සම්බන්ධය කපලා දාන. කපලා ෂටල් එක විතරක් යනවා හන්දට. කටිට අප්සෙට් වගේ මට පේන්නේ මට පේනවා මුළු දිහා බලනකොට ගෙදර යන්දෝ කියලා හිතෙනවා ඉතින් ඊට පස්සේ දැන් බුදුජානක කියනවා මේ අනිමිත්ත චේතෝ සමාධිය අදිෂ්ඨාන කරාට පස්සේ ආට තේරෙනවා මේ අනිමිත්ත චේතෝ සමාධියත් අபிසංකතයක් අபிසංස්කාරයක් හිතින් කරන ලද අදිෂ්ඨානයක් එවනත සංස්කාරයක් ඕකත් දුක පිණිස හිතෙනවා කියේ මේ හිතලා ගත් එකක් නේ පතලා ගත් එකක් නේ අදිෂ්ඨාන කරලා ගත් එකක් නේ ඒ නිසා යම් වෙලාවක මේ කෙනාට යම් චේතෝ සමාධියක් ලැබෙනවා මොනම නිමෙත්තක්වත් ගන්න නැතුව ඒකට ගියනකොට එයා දන්නවා මේක පළවෙනි බන්ධියම ලාභයක් නෙවෙයි මොකද මේක චේතනා කරලා ගත් එකක් මේකත් අபிසංචේතිතං අபிසංඛතං මෙන් මේ ලබාගත් මේ චේතෝ සමාධිය අනිමිච්ච චේතෝ සමාධියත් ඉවර වෙන තැන බලන්න පුළුවන් ද කියලා මේ චේතනා කරලා ලැබපු එකේ ඉවරේ සිද්ධ වෙන චේතනාවක් නෙවෙයිනේ මන් දන්නේ මම මේ ගෙදර යන දින කට්ටිය පටලනවාද කියලා ඇස් චේතනා කරලා යනවා කිසිම නිමිත්තක් නැති සමාධියකට ඊට පස්සේ යනවා මේකෙත් නිරෝධේ ඒකට ඒක සිද්ධ වෙන්නේ හම්බෙන්නේ ප්‍රාර්ථනා කරනවා මට මේ අනිමිත චේතු සමාධියට යන්න කියලා. ගියා. හැබැයි ඒත් දන්නවා මේක සංස්කාරකින් ඇති කරපු දෙයක්. ඒ නිසා විඥානයේ මෙතනත් පුංචි ආහාරයක් තියෙනවා. දැන් මේ ඇති කරගත්ත චේතු සමාධියේ නැතිවීම ඒකේ Nirodha සම්පූර්ණ ස්වභාව සිද්ධිය. ආනේ තෙන්ද යෑම ගැන එතකොට අපිට ලැබෙන අනිමිත්‍ය චේතු සමාධියේ Nirodhayata ගියාම ඒක සංඥාවෙන් සහ වේදනාවෙන් දෙකෙන්ම වෙන් වෙච්ච Nirodhayak. සංඥා වේදනා. ඒ නිසා සංඥා වේදිත Nirodhaya කියලා කියනවා මොනවාක්ත්ම නැති දෙයක් මත සමාධියක් ඉල්ලනවා. ඒක ඉල්ලලා ගන්න. ඊට පස්සේ ඒ සමාධියේ නැතිවීම දැන බලමු. ඒ සමාධිය ඉවරේ බලනවා. අපි මෙතෙක් කල් බැලුවේ ආස්වාද ප්‍රසවාසයේ ඉවරේ. අපි මෙතෙක් කල් බැලුවේ වේදනාවේ ඉවරේ. අපි මෙතකල් බැලුවේ සංඥාවේ ඉවරේ. අපි මෙතකල් බැලුවේ සංස්කාරවල ඉවරේ.
අපි දෙකක් බැදී විඥානය අරන දෙකට බෙදලා ආණ්ඩු කරන එක ඉවරයි. දැන් ඊට වැඩිය ගැඹුරකට ගිහිලා කියනවා අනිමිත්ත චේතෝ සමාධියේ ඉවරේ බලනකොට ඒක තන්නේ ක්‍රම අහඹයක්. ඒක නිසා විසාකෝ පාසකතුමා අහනවා ආර්යාවෙනි මේ සංඥා වේදේ නිරෝධයට සමවැදීම කොහොමද කියලා. එතන කියනවා සංඥා වේදේට නිරෝධයට සමවැදී වා කියලා හෝ සමවදිමි කියලා හෝ සමවැදිලා කියන හැඟීමක් ඒ යෝගාවචරයට එන්නේ නැහැ. ඒක එහෙම හිතලා ගන්න එකක් නෙමෙයි. ඒක සිද්ධ වෙන්නේ අර තිබිච්ච චේතෝ සමාධිය ඉවර වෙනකොට ඉබේම සිද්ධ වෙන දෙයක්. ඒක නිසා කාටවත් මට අසවල් වෙලාවට සංඥා වේදේ නිරෝධයට යන්න ලැබේවා කිව්වට චේතනාවෙන් එතෙන්න යන්න බෑ. යමි කියලා පූර්ණ අධිෂ්ඨාන පූර්වක වල ප්‍රකාශ කරන්නත් බෑ. ගියයි කියලා දන්නේත් නෑ. හැබැයි එයා ඊට කලින් ලක්ෂ වාරයක් මේක කරලා තියෙන නිසා එතෙන්ට ගියාට පස්සේ හිත ඉබේම සිද්ධ වෙනවා පෙර කරන ලද ඌරුවානෝ. හැබැයි ඊට සිද්ධ වෙනවා. ඊට පස්සේ උපාසකතුමා ආනවා ආර්යවෙනි යම් කිසි කෙනෙක් නිරෝධ සමාපත්තියදලා උත්තානිය කොහොම සිද්ධ වෙන්නේ කියලා. ඒකත් මම උත්තානේ වේවා කියලා කරන්න බෑ. මොකද ඒක ඇතුලේ කවුරුත් නැහැ. සංඥා වේදනා සංස්කාර මොකුත් නැහැ. මම උත්තාන වෙමි කියලා මේ පඨම පුරුෂ ඒක වචන වර්තමාන විධානයක් කරන්නත් බෑ. උත්තාන වෙනවා කියලා දන්නෙත් නැහැ. අරක හරියට ඉවරුණාට පස්සේ ඒක සිද්ධ වෙනවා. එතකොට අහනවා දැන් නිරෝධ සමාපත්තියට යනකොට කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියන මේකේ තියෙන කයේ කරන්න පුළුවන් අඩුම ලංසුවට කයක් ජීවත් වෙන කයක තියෙන අඩුම ලංසුවට කියනවා කාය සංඛාර කියලා. ඒ තමයි අසල්පසල්. වචී වචනේ තියෙන දෙඩුවේ නැතුවට හෙලිකිරු නැතුවට වචනේ ඇතුලේ හටගන්නේ පද්ධතිය මුල වෙන්නේ විතක්ක විචාර. ඒකට කියනවා වචී සංඛාර කියලා. හිතක් හටගන්නේ සඤ්ඤා වේදනා දෙකෙන් චිත්ත ඒකත් නැහැ. මේ වගේ කොයි එකටද කොහොමද මේ නිරෝධ සමාපත්තිය දක්වා යනකොට මේකේ අනුපිළිවෙල කොහොමද කියලා. එතින් ඒක ධම්මදින තෙරණාංශ කියන ඉස්සල්ලාම නැති වෙනවා දැනෙන්නේ තමයි වචී සංකාර. ඒකයි මේ අමරණාත් කියන්නේ කතා කරන්න එපයි කියලා. කතාවෙන් තමයි අපි ඔක්කොම කෙලස් ටික කෙලස් කියලා කියන්නේ කෙලස් තියෙන බවට දැනගන පළවෙනි ලකුණ තමයි වචනේ හරියට පාවිච්චි කරන්න බැරි තරම් අපි දන්නෝනේ සම්මා දිට්ඨි සම්මා සංකප්පවලට පස්සේ සම්මා වාචාණය වලින් පටන් අරගන්නේ සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒ නිසා කෙනෙක් කෙලසීම සහ නිකලසීම එහෙම නැත්නම් සංඥා වේදිතී නිරෝධය හෝ අපාය එහෙම නැත්නම් මනුස්ස ලෝක නැත්නම් දේව ලෝකේ ත මනුස්ස ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ ඒ වෙලේ එයාගෙන් ඉහළට යනකොට යනකොට විශේෂයෙන්ම සංඥා වේදේ නිරෝධය කියන සිකප්පත්ත தත්වෙට යනකොට එයාට තේරෙනවා මගේ ඇතුලේ බාහිර කතා විතරක් නෙවෙයි ඇතුළත කතාවක් නැහැ ප්‍රපංචිකුත් නැහැ. අර වෙනද වෙන ඇතුලේ දොඩමළුව තියෙන තාක් කල් දැනගන්න ඕනේ. මේ තාම අඩු කරන්න උත්සාහ කරනවා හික්මීම තියෙනවා හික්මීමට ප්‍රතිවල තියෙනවා. හැබැයි තාම ඉඳලා හිටලා මේක මතුවෙන ගතිය තියෙන නිසා සතුටු වෙන්න පුළුවන්. මේ කරන වැඩේට උදව් ලැබෙනවා ප්‍රතිඵල තියෙනවා. නමුත් වචී සංකාර තියෙනකන් කාය සංකාරයක් සම්පූර්ණින්නේ නැහැ. කාය සංකාර කියලා කියන්නේ හුස්ම සංසිඳින්නේ ඉස්සෙල්ලා මේ වචනේ දෙඩමලු ගතිය සහ ඇතුළත කරන කතාව සංසිඳීමක පෙරමග ලකුණු තියෙනවා. මේ ඇතුළත කරන කතාව තමයි අපි ඔය විතක්ක ਵਿਚාර කියලා සාමාන්‍යයි චෛසික දෙකට දාලා කතා කරන්නේ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අපි කතා කරන්න ඉස්සරලා හිත පෙළ ගැස්චීමකට එනවා. මම මේක මෙයාට දැන් කියනවා කියලා. ඒ පෙළ ගැස්ම තමන් දන්නෙත් නැහැ. අන්න අර කියන මංගුට දැන් දෙකක් කතා කරනවා කියලා ඔන්න පටන් ගන්නවා මේ පැත්තේ. එනත යාළුවෙක් කරන මූණ හදනවා අවවා යූ කියන්නේ මේ ලෑස් වෙන ඇතුලේ. ඒ කෙනා දන්නේ ඒ අහු ඉදිරියට යන පුද්ගලයා අනුව ඒ සෙට් තියෙනවා අපි ගාව. කලින් හදාගත්ත ඒ සෙට් එක එළියට එනවා.
දෙයියන්ට අහුවෙන දිබ්බ සෝත ඥානය කියලා කියන්නේ කටහඬ නෙවෙයිලු දෙයියෝ දකින්නේ අර හිත ඇතුලේ හැදෙන විතක්ක විපහරේ දෙයියන් තේරනවා. දැන් මෙයා කියන්නේ යන්නේ මේක. ඇතර ඒ පුද්ගලයා දන්නෙත් නැහැ. හැබැයි දෙයියෝ දන්නවා. ඊට චිත්තක්ෂණ ඉස්සර දන්නවා මෙයා යන්නලා දන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර හැදෙන හැටි බැලුවොත් ඒක අහම්බෙන් සිද්ධ වෙන අකරතැබ්බයක් නෙවෙයි. ඒක වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලේ අන්තිම නරකයක තමයි බරු කේලම් හිස්සජන පරිසවචන කියන වචී දුස්චරිත. අද ලෝකයේ මේ ජනමාධ්‍ය විතර බරු කේලම් හිස්සජන පරිසවචන කියන යෝගයක් මානව ඉතිහාසෙ තිබුණේ නැහැ. කිව්වොත් බරුවා. කිව්වොත් බරුවා. ඒක කොච්චර අපි අබැහි වෙලාද කිව්වොත් අපිට ජනමාධ්‍ය නැතුව ජීවත් වෙන්නත් බැරි වෙලාද? දැන් ගෙදර ගිය ගමන් මොකද කරන්නේ? පරණ පත්‍ර ටික අරගෙන අර කක්ක ටික ඒ ඩෝස් එක ගන්නවා ගිය ගමන් ඉතල පත්‍රයක් තේ එකක් හදන කකුල් දෙක උඩ දාගෙන පත්‍රේ බලන කට්ටිය අර මේ කෑ ගහන්න එපා මට මේ පත්‍ර ටික බලා ගන්න බෑ නෝ පහු ටිකේ නිවුස් බැරි නම් නිවුස් රිවීල් එකක් හරි ගන්නවා. ඒ තරමටම ජනමාධ්‍ය අපි මේ වචී සංඛාර වලින් අයින් කරන්නෙම නැති වෙන්න පොරොන්දු කරගෙන අපිත් එක්ක වැඩ. අපි කියන ටැක්ස් වලින් සෑහෙන ගාණක් ඔයගොල්ලෝ ගන්න. ඒගොල්ලෝ ඒගොල්ල අපිට දෙනවා. ඒව බෑ මෙහෙ ඉන්නවනම් නිවන් ලබන්න බෑ. මේ සංඥා වේද නිවේදිත නිරෝධ කතාවක් බෑ. අපි කියන්නේ ආපක්. මොන තරම් ක්‍රම වලට අපිට තොරතුරු එවනවද කියලා බලන්න. බැලුවල් මන්නම් පේන්නේ මේ හුලඟක් එnde ඉස්සලා කියනවා අද සුලිසුණක් එනවා කියලා. ට්‍රැෆික් ජෑම් එකක් එnde ඉස්සලා කියනවා අම්මෝ තාත පොයි පාරේ යන්න බෑ ට්‍රැෆික් ජෑම් එකක් කියලා. ස්ටෝම් ගේජ් අපිට හිතෙන්නේ ඇත්තටම කොච්චර වටිනවා. ඔව් වටිනවා අම්මව මුන් අපේ අම්මා අප්පා දෙන්නේ නැති උදව්වක් නේ මේ කරන්නේ. ඔය අතම දින්දේ වුණ ටක් ගාලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන ඔන්න ගෑණියක් එනවා රෙද්ද නැතුව. ආහ් වැඩි ආයි. ඉතින් ඊට පස්සේ නැත්නම් අලුත්ම ප්‍රොඩක්ට් එකක් එනවා. මේ මාසේ දන්නේම නැහැ. මේ ගැජට් අතේ තියාගෙන ඉන්නකොට මේ මාසේ කොහාටද මෙහෙ වෙන්නේ කියලා. පෙනෙන්නේ නැනම් අම්මෝ ඉස්සර පස්සර වෙලා අපිට අවශ්‍ය කරන ඔක්කොම දීගෙන නිකන් අපිට මුර දෙවතාවක් වගේ වැඩ කරනවා. ඉතින් අපිට කියන්න පුළුවන් ද එක එක්කෙනෙක් වශයෙන් අපි ගත්තොත් අපි මේකට සහයෝගය දක්වන්නේ නැහැ. ඒක සමාජයේ තියෙන අපුර කියලා. සමාජයට බම්බු ගහන්නවත් බෑ අපි සහයෝගය දක්වන්නේ නැත්තම්. දැන්සේ নিকමට විහිළුවට වගේ කියනවා අරඤ්‍යගතෝවා. ඒකේ මොකක්වත් නැහැ. ඔය මොකක්වත්ම නැහැ. සංඥා වර්ගයක් තියෙනවා කුරුල්ලෝ කෑ ගහනවා ගස් වැවෙනවා හුලං එනවා ප්‍රශ්නයක් නැහැ. කවුරක්වත් එකෙන් කොමෝඩිටි එකක් හදාගන්නත් නැහැ. බිස්නස් නුත් නැහැ. අපිට මොකද්ද කියන්නේ? බලෙන් වද්දන්නේ නැහැ. මේක මේ බලෙන් වද්දන ගතිය ඇඟට දැනෙන්නේ මේ අචී සංකාර නැති වුණාට පස්සේ කාය සංකාර නැති වෙනවා. එහෙම නැත්නම් කියන්නේ කාය සංකාරයක් නැති වෙන්නේ ඉස්සෙල්ලා වචී සංකාර නැතිලා තියෙනවා. කාය සංකාර කියලා කියන්නේ ගොඩාක් කයක තියෙනවා සසඤ්ඤීමි සමනකේ කියලා සංඥාව සහිත මනස සහිත කයක ක්‍රියා රාශියක් තියෙනවා. ඒකේ තියෙනවා අඩුම ලන්සෝ කියලා එකක්. මේක නැත්නම් කොහොමද කය පවතින්නේ? මේක නැත්නම් කවදාකවත් සංඥාව පවතින්නේ නැහැ. මොකද්ද හුස්ම? ඒකට කියන්නේ ආස්වාද ප්‍රසආස. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අඩුම ලංසට හුස්ම දෙනවා නැත්නම් තමන් ඉන්න කය. එහෙම නැත්නම් හුස්මෙන් ඇති වෙන ඊතුරු අතුරු ඵල තියෙනවානේ. කොයි එක වුණත් අපිට නිමිත්තකට ගන්නත් පුළුවන්. ඒ දක්වා අඩුණයි කියලා කියන්නේ අනිකුත් කාය සංඛාර අපි අයින් කෙරුවා. දැන් මගේ කාය සංඛාර තියෙනවා. ඔව්. හැබැයි ආනවරණ සීමා වෙලා. ඒතකොට කාය සංඛාර වලින් වෙන්න තියෙන කරදර මේ ආනාපාන කරදරේ හරහා ප්‍රතිස්ථාපනය කරන හුස්ම තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් පිම්බීම ඇකිලිමෙ තියාගෙන. එහෙම නැත්නම් වමේ දකුණේ තියාගෙන. එහෙම නැත්නම් කයේ තියාගෙන. ඉතින් මේ දවස් ගානක් භාවනා කරපු කට්ටිය දන්නවා යම් හේයකින් අපි මේ කයේ තියාගෙන හිටියොත් නැත්නම් හුස්ම තියාගෙන හිටියොත් පිම්බීම ඇකිලිමෙ තියාගෙන හිටියොත් වමන දකුණ දෙහෙට මේක එන්නේ ගෙවෙන්න පටන් ගන්නවා. දැන් මේ ගෙවෙනවා කියන්නේ කාය සංඛාර ගෙවෙනවා. අද දෙවෙනි
සංසාරයට අවශ්‍ය කරන ආහාර පොහොර දැමීම නතර වෙනවා. ඉතින් එතකොට හිතෙනවා මැරෙයි කියලා. හුස්මනේ කය පාතෙන්න අන්තිම අඩුදේ. ඉතින් ඒක නැති වෙනකොට නානා ප්‍රකාර විදිහට මේ කය විකාර කරනවා. කයේ ඉන්න තියෙන හැම අඟර දඟර කොමල පපා ඔමරි පපා නටව නටව නලව නලව මේ හුස්ම නැති වෙගෙන එනකොට කය කරන දේ එක්කෙනෙක් කරන දේ තව කෙනෙක් කරන්න ඒ ඔක්කොම ආන්තික වැඩ වගේක් යනවා. මැරෙයි කියලා හිතනවා. කය නල්ලවෙනවා. සුලිසුලන් ආවා වගේ. ගිනි කඳු පුපුරනවා වගේ. වාතයෙන් පුම්බනවා හකුලනවා වගේ විශාල වැඩ කොටසක් යනවා. එතකොට තීරණ පටන් අර ගන්නවා. කය මරණේ නෙවෙයි කය සංකාර නැති වෙනකොටම අපි හිතලා නෙවෙයි අපි කය මේකට ප්‍රතික්‍රියා කරනවා. කැමති නැහැ වැඩි වෙනවට. මොකද මේ පරිණාමය හැදිලා තියෙන්නේ මේ අපේ ජාතිය බෝ කරන්න මේක. කය හැදලා තියෙන්නේ ජාතිය බෝ කරන්න. නමුත් ඒක මේ සංඥා මේ කය සංස්කාර අඩුවේගෙන යනකොට ඒ කයෙන්ම එනවා. ඒකට විරුද්ධව නිකන් ඇඟෙන් එන ගතියක් තියෙනවා. මොනවා හරි විකාරයක් කරනවා. ඉතින් විකාර කරනකොට එයා හිතන්නේ බෑ 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 මේ භාවනා කරලා හරියන්නේ නැහැ මේ ආනාපානී තමයි මේ වැඩේනේ මං ආනාපානී නැතුව එන වෙන භාවනා කරන්නද කියලා. පිම්බිම හැකිනවා හොඳයි හොඳයි. ඒකත් කරලා බලන්න ඒකෙත් ඔත් වෙන්න බන් තමයි යන්නේ. කොයි එක කෙරුවත් ඕකේ එනවා. ඉතින් අපි සිංහල බෞද්ධයාට කර්මස්ථාන 40ක් තියෙනවා. එකක් කරනවා ඒක නැති වෙනකොට ඊගාවෙක් කරනවා ඒක නැති වෙනකොට ඊගාවෙක් කරනවා. ඒ කර 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 ඉන්නකොට ඕම් මැරලා යනවා. ඒ මේ ඔක්කොම කරන්න බෑනේ මේ එකක් කරන දිගට යන එක සහ හැමතැනම කමට අහන් සුද්ධ කරන එකට කියන්නේ හැමතැනම ලිංග ආහාරණ එකට කවදාකවත් වතුර හම්බ වෙන්නේ නැහැ. උට වතුර හම්බ වෙන්න හොඳ තැනක් බලලා අඩියටම යන්න ඕන. ආහාරණ පටන් ගන්න ලේසි. අඩියට යන්න අමාරුයි. පෞරුෂත්වයක් තියෙන්න ඕන. ඒ පෞරුෂයේ වර්ධින දෙක වෙන්න පුළුවන්. ඒකට කවුරුත් වා කියන්න බෑ. ඒ නිසා කෙරුවොත් වෙන්නේ ඒ අරමුණ ගෙවී යෑම. ඔය එක්කෙනෙක් අත හිතන්නේ ඉස්සලා සිද්ධ වෙනවා හැම කෙනෙක්ම හිතනට වැඩිය එක්මන්න මේක සිද්ධ වෙනවා ඒකේ තියෙන බයටම අපි හයියෙන් හුස්ම ගන්න එහෙම නැත්නම් නින්දට වට්ටනවා හිත එහෙම නැත්නම් සලුවක සල්ලා නැගිටිනවා අනේ බැලුව 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 හුස්ම පේන්නේ නැහැ නේ කියන හුස්ම අහුවෙන්නේ නැහැ නිසා මට ආනපාන නැතුව වෙන එකක් ගන්න බැරිද කියලා ආයෙක දුන්නාට පස්සේ කියනවා දැන් ආනපාන පේනවා දැන් මොකද කරන්නේ බුදුමාහාර සෙල්ලම් වගේක් මේකේ තියෙන්නේ හැම කෙනාම මේ දෙන උත්තරෙන් පේනවා එකක් තමයි අපි හිතනට වැඩිය ඉක්මනට ආනපනේ තුනි වෙනවා මේක අදාහ ගන්න බැරි තරම් බුදුජානන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ විදිහට මම දීපු උපදෙස් ගන්න ඕන නම් අවුරුදු 7කින් මේ වැඩේ කරලා දෙන්නම් කියලා අවුරුදු 7ක්ම ඕනේ මහණි 6කෙමුත් කරන්න පුළුවන් 5කෙමුත් පුළුවන් 4කෙමුත් පුළුවන් 3කෙමුත් පුළුවන් 2කෙමුත් පුළුවන් 1කෙමුත් පුළුවන් 6 මාසෙම් පුළුවන් 3 මාසෙම් පුළුවන් මාසෙම් පුළුවන් මාස භාගෙම් පුළුවන් දවස් 7ෙම් පුළුවන් ඇත්තටම දවස් 7ක් යන්නේ ඇත්තටම දවස් 7ක් යන්නේ බෝධිදාජි සූත්‍රයේ සඳහන් කර තියෙන මේ කාරණාව දන්නවනම් උදේ දැනගත්තොත් හැන්ද වෙනකොට මේක අත්දකින්න පුළුවන් මේ කාය සංකාර කියන එක උච්චර වෙලා යන දෙයක් නමුත් ඒකට බය නිසා අපි හයියෙන් හුස්ම ගන්න නිසා එහෙම නැත්නම් මේ නින්දට හිත වැටෙන නිසා නැත්නම් පරියන්කෙන් ගැලවිලා යන නිසා අපිට මේක දැනගන්න විදියක් නැහැ. අපි හිතමු අපිට පුළුවන් උනායි කියලා හුස්ම ගෙවෙනකන් යන්න. ඊට පස්සේ යටමට්ට මේ තියෙනවා අරූප ධර්ම සංඥා සහ වේදනා දෙක. මේ සංඥාතා වේදනා නිසා අපේ කෙරුවවල් වලට අපි කියන සංස්කාර සඤ්ඤා සහ වේදනා වලින් අපි අවුස්සලා අපේ යම් චේතනාපූර්වක ක්‍රියාවක් කරනවනේ ප්‍රතික්‍රියාවක් මේ වෙන දේ හලහප්පනවනේ අපි දැන හෝ නොදැන ඒකට තියෙනවා අසම්පජාන කාය සංඛාර අසම්පජාන වචී සංඛාර කියලා අපි දන්නේ නැතුව ඇඟ ඇතුලින් එනවා ජීවිතාසාව නිසා භවනාව කඩාගෙන ප්‍රතික්‍රියා වගේක් එනවා ඒ ප්‍රතික්‍රියාවට යෝගාවචරය අහිංසකයි. ඇත්තම යෝගාවචරයව දන්නේ නැහැ. නමුත් වාර්තාගත කෙරුවේ නැත්නම් ගුරුවරයෙකුට හදලා දෙන්න බෑ. ඒ නිසා යායව කෙරුවා ඕ වේවා උනා ඕ වේවා කියන්න ඕනේ භාවනා කරන්න යනකොට මගේ ඇඟේ හීන් දඩි දානවා. හાર્ට් එක බීට් වෙන්න පටන් ගන්නවා. කැරකෙන්න පටන් ගන්නවා. මේ ඔක්කෝම අසම්පජානව සිද්ධ වෙන්නේ. මේ කාය සංස්කාරකින් පෙන්නවා.
කය නලවලා පෙන්නනවා. එහෙම නැත්නම් වචී සංස්කාරකින් පෙන්නනවා. ඉතින් යෝගාවචරයා මේ විකාර කරනවා නෙමෙයි. අර ගිනාවු කර්ම ශක්තිය වලින් ආව අසම්පජානව සිද්ධ වෙනවා. ඉතින් ඒකට ගුරුරේ බය වෙලා කරන්නත් බෑ. තොවිල් නටල කරන්න දෙයක්වත් නෑ. එයාට කියන්න ඕනේ මේ චේත සංඥා චේතනා සංඥා වේදනා දෙක නැති කරපු ගමන් සංස්කාරවල ජම්ම ගති ආසව ධර්ම අනුසේ ධර්ම දෙම්මතු වෙන්න පටන් ගන්නවා. මොකද ඒකට පරිවෘත්තාන කෙලෙසුත් නැහැ, වීතිකම කෙලෙසුත් නැහැ, අරව ගොජ දාන්න පටන් ගන්නවා. ඉතින් මේ ගොජ දාගෙන එනකොට ඒක පක්ෂව නෙවෙයි, හුඟක් වෙලාට එන්නේ විපක්ෂව. හැබැයි යෝගාවචරය කරන හැම ක්‍රියාවක්ම අර අනුසේ ධර්ම වලට පොහොර දාන වැඩ කරනවා. ආසව ධර්ම වලට පොහොර දාන වැඩ කරනවා. චේතනා වලට පොහොර දාන වැඩ කරනවා. ඉතින් බුදුරජාණන්සේ ဒුති චේතනා පඨම චේතනා සූත්‍රයේ සඳහන් කරන මේ තරමට ආපු යෝගාවචරය යං චේතේතං යං චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භනමේ තං හොති විඥානස්ස තිතිය. විඥානේ පවතින දැන් වචී සංඛාර නැහැ. ඒක හොඳට අයින් කරගත්තා. කාය සංඛාර නැහැ. කායත් හොඳට තැම්පත් වෙලා හුස්මත් නැහැ. දැන් යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති අය චේතනාවක් කරියොත් මට ඉක්මනට නිවන් ලැබේවා. මට මොකක්ද මේ தත්ති මම මේක දැනගන්න ඕනේ කියලා ඒ ඇති විඥාණයට අඳ ගහන යන්න දිග ගමනක්. ඒ වෙලාවේදී මේ භාවනාවේ මදහත් බව, සුන්දර භාවය, සමස් භාවය කඩාගෙන තර්කමනසලීට අවිල කියනවා ඊයේත් මේක ආවා, අදත් ආවා, මේක දැනගන්න ඕනේ. ඊට වැඩිය අද අඩුවේ විදිහ ඊටදී වැඩි වෙදි කියන එක කිලන්න මයින්ඩ පටන් ගන්නවා. ඒ එන්නකොටම චේතනාවක් එන්න පටන් ගන්නවා. ඉති යෝගාවචරය කියන්න ඕනේ මෙතෙන් ගියාම ඔය උපයාගත්ත දේ එකක්. උපයාගත්ත දේ රකින්නවා කියන එක තව එකක්. උත්තාන සම්පදාව එකක්, ආරක්ක සම්පදාව එයි උතින්න ගිහිල්ලා චේතනා කරන්න එපා. හරි අමාරු නතර කරන්න. ඉතින් ඒක නිසා ගිරිමානන්ද සූත්‍රයේදී සර්වඥාන්සේ දස සංඥා පෙන්නනකොට කියනවා ඒ සබ්බ සංඛාරේසු සබ්බ ලෝකේ අනාභිරත සංඥා කියලා එකක් කියන මේ ලෝකේ තියෙන අභිරති ගැන දන්නාමනේ. අභිරත නොවීම පිණිස සංඥාවක් තියෙනවා. යේ ලෝකේ උපය උපාදාන චේතසා අදිඨානාබිනිවේසානුසයාතේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ යං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා. කිසි දෙයකට එළඹෙන්න එපා, කිසි දියක් අල්ලගන්න එපා, අදිෂ්ඨාන කරන්න එපා, චේතනා කරන්න එපා, උපාදාන කරන්න එපා. යන්න අතේ යnderලා මගේ නෙවෙයි වගේ හිටපන්. දැක්කේ නෑ වගේ හිටපන්. ඇහුනේ නෑ වගේ හිටපන්. දැනුනේ නෑ වගේ හිටපන්. මෝඩෙක් වගේ හිටපන්. මලබිනියක් වගේ හිටපන් කියන්නේ චේතනාව තමයි මෙතනදී ඔය කාය සංකාර වචී සංකාරයෙන් කරලා පස්සේ මෙයා තමයි කටයුතු කරන්නේ. ඒ චේතනාවට උල්පන්දන් දෙන්නේ සංඥා වේදනා දෙක. මේ වෙලාවේ සංඥා වේදනා නැතුව නෙවෙයි. හැබැයි වොන්දටෝම නිකන් සාමාන්‍ය මොහොතේ තියෙන රළපතර වගේ එක නැවකට ගානක් නැහැ. බෝට්ටු කරනම් ගානක් තියෙයි. ඒක නිසා එතනදී මේ තියෙන පුංචි රැළවල් වලට කලබල වෙන්න එපා, චේතනා කරන්න නැතුව ඉන්න කියලා කිව්වොත් අද ලෝකේ ඒක බිම්බොබ්බයක් ආයි. අද ලෝකේ මුළු අධ්‍යාපන ක්‍රමයේ හදලා තියෙන චේතනා වඩන්න. චේතනා වැඩි කරන්න. ඒක නිසා කිව්වොත් එහෙම ඊ will is evil කියලා පුදුමාකාර බයක් ඇති වෙනවා. නමුත් කිව්වොත් එහෙම සබ්බේ සංඛාරා දුක්ඛා කියලා එනම් ටිකක් අහලා පුරුදුයි වගේ තේරෙනවා. මොනම සංස්කාරයක් දුක පිණිසයි පිටන්නේ. පුළුවන් නම් අඩු ගානේ මෙතනදී චේතනා නොකර ඉන්න. ඊට පස්සේ ප්‍රකල්පනා එනවා. අපි නිතර කරන කල්පනා ඉන්න පටන් ගන්නවා. එකත් නතර කරන්න. එතකොට බේනවා ආශය අනුසෝලින් මේක අසම්පජානව අපි හසුරුවන හැටි. ඒ පේන්නේ කාය සංකාර වචී සංකාර දෙක නැති අනුහසි. මෙන්න මෙතෙන්දී යෝගාවචරය නැවතත් අලුතෙන් අර චේතනා කරන දුව ප්‍රකල්පනා කරන දුව බලාගෙන හිටියොත් තේරෙයි වචී සංකාර කාය සංකාර ඇතුව කාම ලෝකේ ඉන්නකොට කොහෙද අපි යන්නේ,
මොනවද මගේ හිතට වෙන්නේ? අපි මෙතෙක් කල නම් අපි සත්පුරුෂය වශයෙන් හරි පැත්තේ යන කට්ටිය වශයෙන් අනුන්ටත් උපදෙස් දීගෙන කටයුතු කරාට මේ කාපට් එකේ යට මොකද්ද තියෙන්නේ? පුතුමාකාර එක පැත්තකින් සතුටක් ඇති වෙන අඩු ගාණේ දැන් මේ කක්කවල පේනවා. අවුරුදු 7ක් පරණ වෙච්ච කක්කවලක් වගේ එකක්. මේක තියාගන්නේ අපි මේ සුද්ධවන්තයෝ කියලා කියන්න පටන් ගත්තේ. ඒ නිසා මේක දැකීම නරකක් විදිහට ගන්න එපා. මේක බලන්න යන්නත් එපා. ඔක පේනවා. ආන්නේ වෙලාවේදී ඒ යෝගාවචරයට කිව්වොත් පස්සතෝ භික්ඛවේ ජානතෝ ආසවාණං කයං වදාමි න අපස්සතෝ න අජානතෝ. මහන්නේ මේ කක්කාව දැක්කුත් විතරක් දැනගත්තුත් විතරක් මෙවයින් අයිවීමක් වෙයි. දැකින් නැතුව මේ වහගෙන අපි හිටියට බාහිර ඕපයක් දාගෙන අජානතෝ අපස්සතෝ කවදාකත් හදේ. එනිසා මේක දැකීම නරකක් තමයි. දකින්නේ කක්කාවක් තමයි. මේ දැක්කේ නැත්තම් සුද්ධියක් වෙන්නේ නැහැ. ඒක මේ අල්ලපු ගෙදර මිනිස්සු දැක්කට වැඩකුත් නැහැ. ෆැමිලි ડોක්ටර් දැක්කට වැඩකුත් නැහැ. සයිකියාට්‍රිස්ට් පේෂන්ට් මෙයා දැක්කට වැඩකුත් නැහැ. උඹම දකින්න ඕන. ඒ තමන්ගේ ප්‍රകൃතිය තියෙන්නේ කාය සංකාර වචී සංකාර වල නෙමෙයි. අපි කරන කායික රංගපෑම් වල නෙමෙයි. අපි කරන මේ ලස්සන කතා වල නෙමෙයි. මේ යට තියෙන සංඥා වේදනා දෙකේ කටයුතු. ඒ නිසා මේ අනිමිත්‍ය චේතෝ සමාධිය කියලා ඒකත් නිරුද්ධ වෙනකොට ඒ යෝගාවචරයගේ මේ සංඥා වේදනා කියන දෙක අවලංගු තත්ත්වයටපත් වෙනවා. සංඥා නැතිකම නෙමෙයි තියෙන්නේ, වේදනා නැතිකම තියෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන වේදනාව සැප වුණත් දුක වුණත් අෂ්ටලෝක ධර්මයේ කම්පන නොවි ඉන්න. ලාභයක් ආවත් පාඩුවක් ආවත් කම්පන නොවි ඉන්න. දුකක් ආවත් සැපක් ආවත් කම්පන නොවි ඉන්න. ඉතින් ඒක මේ අෂ්ටලෝක ධර්මයේ කම්පන නොවීම නිවන් දැක්කට පස්සේ විතරයි කරන්න පුළුවන්. අපි හිතනවා මේ අෂ්ටෝක ධර්ම කම්පා නොවීම හරහා නිවන් දකින්න පුළුවන්. අපි උත්සාහ කරන්න පුළුවන්. ඒක නිසා මංගල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. ඒක තමයි ඛේම භූමිය. ඒක ඉස්සෙල්ලා කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ලොකු මංගලයක් කියලා. ඒ ගාතාවට ඉස්සෙල්ලා ගාතාවයි. ඊට පස්සේ කියන ඊට පස්සේ තේරෙනවා මේ අවබෝධ කරගත්ත ඥානේ නිසා චතුරාර්ය සත්‍ය ඥානේ නිසා පුත්තස්ස ලෝක ධම්මේහි සැප හම්බුණත් දුක හම්බුණත් යස හම්බුණත් අයස හම්බුණත් ජය හම්බුණත් පරාජය හම්බුණත් ගාලල්ලා කියලා ගැත්තේ ගාලල්ලා. පුළුවන් වෙයිද මේක පොඩි දරුවෙකුට කියලා දෙන්න? පුළුවන් වෙයිද මේ කාමයේ පිටිපස්සේ මෙච්චර තෝතෝ වරපල කියන අනිත් එක්කන අඹාගෙන යන්න හදන අමනෙකුට කියලා දෙන්න? එහෙම අමනෙකන මට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ ගුණයට මේ සංඥා වේදිත දෙකෙන් තොර වෙච්ච භාවයටම නෙවෙයි ඒ භාවය අගය කිරීමට කියනවා තාදී ගුණය කියලා, තතතාවය කියලා, සමසිත කියලා කියනවා. ඉතින් ඒ தত্ত্বය, ඒ කියන්නේ තාදී ගුණය ලැබුණත් එකයි නොලැබුණත් එකයි. මේක තර්කයට කවදාකවත් අහුවෙන්නේ නැහැ. තර්කයේ දිනේ ලබන්න ඕනේ. සැපම ඕනේ. යසසම ඕනේ. සුඛ වේදනාම ඕනේ. මේ தත්වෙන් හිත පිටත හිතන මිනිහක් අදගලා තියෙනවා ජීවිතේ. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මුළු මානව ශිෂ්ටාචාරයම යන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක මත කියලා. අපි හැම වෙලාවෙම සැප හොයනවා. තීසනුත් සැප හොයනවා. මිනිස්සු සැප හොයනවා. ඒ කියන්නේ අන්තභාගයක් තියෙයි. දුක ප්‍රතික්ෂේප කරලා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ඉස්සරහාම තිබ්බ දුක්ඛ සත්‍ය. ඒක පිළිගත් දවසේ එහෙම නැත්තම් මේ ලැබෙන චේතෝ විමුක්තිය පවා නිරුද්ධ වෙලා යනකොට, ගෙවිලා යනකොට ඒක දුකක් නෙවෙයි, ඒක දුක සමතික්‍රමණය කිරීම. දුක තියෙන්නේ යමක හටගන්නේ. ඕනම දෙයක් නිරුද්ධ වෙනකොට දුක ඉවරයි. ඒක නිසා එකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කියනවා යංකිච්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධම්ම. ස්වාමීන් වහන්සේ මට තේරුණා මේ දුක් දෙන මොන්න තරම් ධර්ම ලෝකෙ තිබුණත් හට ගන්නාසුළු ඒ සියල්ලම නැති වෙනවා.
ඒ නැතිවීම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ. නමුත් අපේ සදාචාරය හැදිලා තියෙන්නේ නැතිවීම පැත්ත නොබල ඇතිවීම පැත්ත බලලා. එස කායනුපස්සනයි වුණාට පස්සේ සරුවචන්සේ සඳහන් කළා තියෙනවා ඉතී සමුදේ ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති. උඹලට පුරුදු ඉනේ හට ගන්න හැටි බලන්න. ආ ඒක බලපන්. ඊටපස්සේ හටගත්ත එක ඉවරෙත් පොඩ්ඩක් බලපන්. ආ ඒකට නම් බෑ. ඒකට නම් බොහෝම අභාග්‍ය සම්පන්න දේවල් නාස්තිකවාද උච්ඡේදවාද කියලා කියන ඉතී හට ගැනීම නැතිවීම දෙකම බලන්න කියලා. එකල ඉවර වෙලා කියනවා අත්තිකායෝති වාපනස්ස සතිපච්චුපටිතා හෝති ආව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝ චදීහෙරච නචකින්චි ලෝකේ උපාදීය. මේ කායානුපස්සනාව කරන වෙලාවෙදිත් කයෙහි ආස්වාස්වාස කයෙහි වේදනා කයෙහි සංඥා කයෙහි සංස්කාර කයෙහි හටගන්ව බලන්න. ඊ පාර දිගියම ඉවර වීම බලන්න. එහෙම බලන මට කයක් තියෙනවා කියලා සත් මේ සතිය පිටවන්න අත්ති කායෝති වාපනස සතිපච්චපටිත හෝති. මේකට කියනවා manussත් ප්‍රතිලාභය කියලා. මට manussත්කම තියෙන තැන මම කය තියෙනවා. ඔය මොන්න කරදරයක් ආවත් සැකයක් ආවත් මේ වර්තමානයේ කය දිහා බලන්න අත්ති කායෝති වාපනස සතිපච්චපටිත හෝති යාව දේව ඥානමත්තාය. මේ සැක දුරු කිරීම සඳහා කය ക്ഷേම භූමිය කරගන්න. මේ කය නික්ලිශීතනක් කරගන්න. කායනුපස්සන වඩන්න. නචකින්චි ලෝකේ උපාදීයති. කයට ඉන්න බෑ කවදාකවත්. බාහිර මොනම දෙයකට හරි ආසාවක් තියෙන කෙනා. කයට එන හැම චිත්තක්ෂණයෙම බලන්න මුළු ලෝකෙදම තියෙන ආසාව ගිහිල්ලා. ඉතින් ඒ නිසා මේ කය තමන්ගේ ඒ ക്ഷേම භූමිය එහෙම නැත්නම් ඒ ඇසෙම්බ්ලි ග්‍රවුන්ඩ් එක එම කරගත්තොත් ඒකෙම සියුම් තත්ත්වෙ තමයි ආනාපාන කියන්නේ. එතකොට ඔය සංඥා වේදිත නිරෝධයට ගියාම මේ දුක මේ ලෝකෙ තියෙනින් අයින් වීමක් නෙමෙයි තියෙන්නේ. මේ හැම වෙලාවෙදීම හැම දෙයකම නිරෝධේ පැත්තක් තියෙනවා. ඒක විතරක් බලාගෙන ජීවත් වෙනවා. මෙතෙක් බලවෝ හටගන්ම පැත්ත බලන් යනකොට දැනගන්නවා මේ අරමුණ නම් කිරීමට හටගන්ම දකින්න ඕනේ නිරෝධය කියලා. ඒ නිසා තුන්වෙනි ආර්ය සත්‍යෙට පුදුරෙන් සිටියලා තියෙන්නේ නිරෝධ ආර්ය සත්‍ය. නිරෝධයේ දක්නා සුළු ජීවිතයක් ගත කරොත් ඒකට එළවුම පෙළඹුම ආවට පස්සේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. පාර තියෙනවා ඊට පස්සේ. මෙතෙක් තිබුණේ හට ගන්න පැත්ත බලන්නත් නිරුද්ධ වෙන පැත්ත නැති කරන්නත්. ඉතින් කවදද අපේ ඒ තියෙන මේ දේවල් වලට ආසාව, දේවල් කියන්නේ කෙලෙස්. කිංචන කියන්නේ කෙලෙස්. මේ හට ගන්න හැම කෙලෙසක්ම හට ගන්න දරින ප්‍රශ්නයක් නැහැ. ඒක විසින් මේක නැති වෙන පැත්ත බලන්න පටන් ගන්නකොත් කිසිම කෙනෙක් අවශ්‍ය නැහැ හටගත්ත දෙයක් නැති වෙන්න. කලබල වෙන්නේ නැතුව ඒක දිහා බලන ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් මේක ඉස්සලා බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ ඒක නිරෝධයක්. අචී සංඛාර නිරෝධයක් විතරක් නෙවෙයි, කාය සංඛාර නිරෝධයක් විතරක් නෙවෙයි, චිත්ත සංඛාර නිරෝධයක්. මුලින් භාවනා කරන පිළිස අතර වචී සංඛාර කාය සංඛාර නිරෝධය කියන එක අද්දකලා තියෙන දෙයක් නිසා නැත්නම් ඒක පෙන්ලා දෙන්න පුළුවන් දෙයක් නිසා භාවනා දේශනා විදි කියන්නේ ඔය වාගේම ඒ දේවල් පිළිබඳ වෙන සංඥා මේ ගොජේ දකින්නකොට නම් කරන්න යන්න එපා. නම් කෙරුවොත් කතන්දර ගෙතෙනවා. වේදනාව වලින් මට මේ දුක් වේදනාව වෙනකොට නොවේවා, තප වේදනාව වලට වේවා කියන සංස්කාර කරන්න එපා. පුළුවන් තරම් බලන්න ඉව තියෙද්දි සතිපතා. එතකොට සංස්කාරවල එහෙම නැත්නම් මේ අවස්ථාවේ ප්‍රයෝජන වාසි අරගෙන මේක තුලින් බිස්නස් කරන්න හදන ගතිය, කොමෝඩිටිස් හදන ගතිය නතර වෙලා සංඥා වේදනා දෙක පිළිබඳව අපිට ලැබෙන ඒ පරිචය, මේ දෙකේ නොසැලෙන ගතිය කිසිම දවසක අපි අම්මලා තාත්තලා අපට කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්න බෑ, ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ මුළු විශ්වවිද්‍යාලෙම හොයලා බලන්න කවුරු හරි ඉන්නවද කියලා නික්කමට හරි ඕක ගැන කතා කරන්න කෙනෙක්. කිව්වොත් එයා සුන්න දූලි වෙලා යනවා. පිස්සු හැදෙනවා. ඒක කියලා දෙන්න බුදු කෙනෙක්ම ලෝකේ පහළ වෙනවා. ඒක කියලා දෙන්න බුද්ධ ශ්‍රාවකෙක්ම ඉන්න ඕනේ. ඒ විතරක්මදි. යෝනිසෝ මනසිකාරයේ තියෙන අපි මොනවද කෙරුවේ? ඒ කරපු දාල අහක දාන දෙයක් නැහැ. දැන් තියෙන්නේ ඒ බලබුදී ඡේවිලා යනත. මේ විදිහට සංඥා වේදිත නිරෝධය
යම් කිසි කෙනෙක් එල්ල කරලා මේ භාවනා කරන්න කිව්වොත් එයාට ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙනවා. එමෙන්නේ ඒකවත් තව වෙලා තියෙනවාද කියලා කාටවත් කියන්න බෑ. අපි මේ එල්ල කළ ඒකට එල්ල වෙලාද භාවනා කරන්න කියන එකවත් කියන්න බෑ. Tamanටත් බෑ. ඊට පස්සේ විසාක උපාසකතුමා අහනවා ආර්යාවෙනි මේ සංඥා වේිත නිරෝධේ අමාරේ මොකද වෙන්නේ කියලා. එතකොට කියනවා යාට ඒකාන්තයෙන්ම අනිමිත්ත අපහනිත ශුන්්‍යත කියන විමුක්ති තුන පේනවා. මේ සංඥා වේදෙත් නිරෝධ ඉවර වුණාට පස්සේ නිමිත්ත කියලා කිව්වොත් කෙලස්. මොනවා හරි දෙයක් නිමිති කරයි කියලා කියන්නේ කෙලස්. මම පුංචි කාලේ හරි අකමැති නිමිති කන්ද. පෙන්නන්න බෑ මට ගෙදිට ගියන්ට එළවලු මල්ලෙන් මල්ල විසිකොළ දා. ඒ නිමිති ද අනිමිත්‍රත් එහෙම එකක් තමයි තිබ්බේ. දැන් තේරෙනවා නිමිතිත් එකතරා වෙලත් බෑ අනිමිත් එකතරා වෙලත් බෑ නිමිතිත් එකයි අනිමිතිත් එකයි. දැන් මේවම නම් එන මොකද කියන්නේ නිමිති වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද? මහ ලොකු වටින ගෑමක්. දෙල්ලවන්නේ. ඒක මේකේ જાති හදලා කනවා. දැන් තියෙන නිමිති නෙවෙයි අනිමිත්. අපිට තද වෙච්චිකම අපි කියලා නිමිත්තක් අල්ලනවා කියලා එකක් කරන්නේ. කාටරි ගානක් ගෙවලා නැගතක් බලවලා නිමිති අල්ලනවා කියලා කියන්නේ ඔක්කොම තියෙන තරම් නිමිති කක්කනා අනිමිත්ත කියන එක මේ ඔක්කොම අතර හැම වෙලාවෙම නිමිති දෙකක් මැද තියෙනවා. අන්න ඒක පේන්න පටන් ගන්නවා. අනිමිත්ත ශුන්්‍යත අපණීත කියලා තමයි මේ තියෙන කිසිම දෙයක් මත සැලසුම් කරන්න බෑ, දරන්න බෑ, හිතන්න බෑ. ඒව නැත්තම් අදහන්න බෑ. අනිහිත අනිදි කියලා කියන්නේ පරමාර්ථ එල්ලේ. මේ තියෙන දේවල් හොඳයි වැල්ලේ සෙල්ලම් හදන මාලිගාවක් හදන. ඉන් එහාට දෙයක් නෑ මේ. ලීගෝ සෙට් එකකින් රූපයක් හදන විචරයි. ඉන් එහාට දෙයක් නෑ. ඔය වැඩි ඔය හදාගත්ත දේවල් ගැන වැඩි බලාපොරොත්තු තියන්න එපා. ශුන්්‍යත. ජීනෝමික රිත්තයි තුච්චයි. ඉතින් මේ කාරණා තුනට අවදි වෙනකොට මේක කටුකුරුදේ ඥානන්ද සංසය සඳහන් කරනවා. මේ විදියට අනිමිත්ත අපහන්දිත ශුන්්‍යත කියන විමුක්ඛ තුන හරහා කෙලින්ම යන්නේ අරිහත් මාර්ග ඥානයට කියලා. එහෙම නැත්නම් මේ නීව සංඥා නාසඤ්ඤායතනේ දක්වාම ධ්‍යාන දිනු කරපු අනාගාමි වෙච්ච එකනට විතරක් සුදුසුකම් තියෙනවා නිරෝධ සමාපත්තියට සමාදෙන්න. අනික් ගොල්ලන් වෙනවත් ඇති දැන් දන්නේ නැහැ. මොකද මේක එනකොට අපි හිතන්නේ ෂෝට් මෙමරි එක නැති වුණා කියලා නේ. අලි කලබලයක් නේ දැන් මේක. මේ නැගිටට පස්සේ මත සංඥාව නැති වෙලා තිබ්බොත් ඒක අපිට වෙන්නේ කලබලයක් හැබැද්දයක් විදියට. මේ කකුල අතපය නොදෙනී ගියොත් හිතෙනවා මේක මේ අන්තභාගයට එනවත් දන්නේ නැව තෙල් ටිකක් ගහලා තවලා අර නොදෙනෙන එක අල්ලන්නනේ හදන්නේ. ඒක නිසා ධම්ම දින්නාව කියනවා මේට ලක්ෂ කෝටි වාරයක් මෙව එනකොට මේක භාවනාවේ වැරද්දක් නෙමෙයි හරි දෙය කියන ගැම්මේ තමයි නිරෝධ සමාපත්තියට හිත යන්නේ. එහෙම නැතු හිතල ගන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් මේ පෘථග්ජන ලෝකෙ මේක නෑ කියන්න නම් බෑ. හැබැයි පෘථග්ජනය කවදාකවත් ඒක වෙන් කළ අඳුරගන්න හිතලවත් නෑ. එයා ඒක දැකලා තියෙන්නේ ඇබැක්යක් විදියට. සීමුර්ජා වෙලා වගේ. කුටිම සංඥා වේදිත නිරෝධයට යන්න ඕනේ නැහැ. සාමාන්‍ය කාටද කලන්තයක් ඇතුළත් බලන්න අපිට කලබල වෙන්නේ නැහැටි. නාය හරි මිරිකනවා ගිහිල්ලා. ඔක්සිජන් හරි දෙන්න හදනවා. සීලයින් ටිකක් හරි දෙන්න හදනවා. පුදුමාකාර බයක් තියෙන්නේ. මීමස්පරු හදලා හකහකහක ගාලා පෙන දාගෙන නටන්නේ. අම්මෝ ළඟ ඉන්න අයට බලන්න බෑ. නිසනට ආව මනසේ කවුරු දවසට අට සැරයක්වත් හැදෙනවා. ඒ කියන්නේ බෙහෙතක් ගන්න ඕනේ 1000 ගානක බෙහෙත් ගන්න විට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මේ මෙන්න සාතික. මම කොයිද යකෝ මගෙන් ගිල්ලුවට සත්‍යයක්වත් තියනවා මං ගා. මේ මොනවද ඉල්ලන්නේ? මම මොනවද දෙන්නේ කියලා? දෙන්නේ නැහැ. දෙන්න දෙයක් නැහැ නේ. අපිට බුදුහාමුදුරු දීලා තියෙන පොඩි chance එක සත්‍යයක්වත් නැහැ. තීර දෙකනි. එහෙනම් ලක්ෂ රුපියල් පැකට් එකක් දෙන්නද ස්වාමීන් වහන්සේ? ඒක විකුණලා හරි ගාණක් ගන්න. මං කො බලවන් ගබඩාව ගිහිල්ලා
තියනවනම් කිය දෙමු. හැබැයි ගබඩාව කරන්නේ මන් නෙවෙයි. මන් ලියුමක් ලියලා දෙන්නේ. දැන් මෙහෙම අයිත් එක යනවා. කවර දොක් ගාල වැටුණා. ගාල දැන් නලිය මට තත්ත පහක ගන්න මන් කුසියර කිව්ව මයිත් එක අපේක වැටුණා. පොඩ්ඩක් අනේ මේක ටිකකින් නැගිටලා එනවා පිටිපතේ. මේක බොරුව කරනවද ලක්ෂ රුපියල් පැකට් එකක් ගන්නද? නැත්නම් ඇත්තට මේ මැස්මරද කියලා කියන්න බෑ. ඒකෙල්ල කුස්සිය ඉන්නකොට කුස්සියත් ඇදගෙන වැටුණා. ඔක් කීසරක අපිට මොකෝ? ඔක මනුස්සයින්ට පිස්සු ඇදලා ගන්න ඕන පිස්සු ඇදලා ගත හැකි. ඉතින් ඌට පිස්සු නැත කරලා පුළුවන්. මම ඒක සැරයක් ඕකට ඔකට බෙහෙත් තරම් දුන්නයි කියලා. ඕ මී මැස්කරේ නැගිට්ටයි කියලා දවසකට හත් අට සැරයක් වෙන මනුස්සයල මොනෝ කරන්නේ. දැන් කීිනකොට නම් හිතෙන ඇති මට කැවුත්තක් නැතුව මං කතා කරන්න කියලා. නෑ කැවුත්තක් තියෙනවා. ඔකල දන්නව ඇතිනේ සමහර කට්ටිය දන්නව ඇතේ මට ගිහි කාලේ කියන්නේ කරුණාරත්න කියලා. දැන් නෑ ඇත්තෙම නෑ. වැටන්නේ මේ මිනිස්සු කරන හරියක් මේ අනුන්ට ක්ලාන්ත වුණා දඟලන්නේ මේ ක්ලාන්තෙට තියෙන බය. බුදුජානන්සි දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ තන්නේ කර ඇට සැකිල්ලලු. වැටුණාට පස්සේ ඒ එළුවෝ බැටළුවෝ බලන කොල්ලෝ ඇවිල්ලා ඇඟට චූ කරනවලු මලමිනියක් කියලා. නැගිටිනකොට රස්නිය දැල්ල නැගිටිනකොට චූ කරලා. බලන්න බෑ ඇත්ත ඔක්කොම විඳිලා. ඒකෝට එක මිනිස්සෙක් එක එඳේරෙක් එලිච්චිගේ තනබුරුලට අත තියලා කිරිපීරක් විද්දලු කරට. ඒකෙල්ලු නැගිට්ටි. හිතලා තියෙනවා මේ ක්ලාන්ත වෙලා වෙන්නද කියලා. එහෙම නැත්නම් මැරිලා. ඕක කරන්න පුළුවන් වෙයිද යසෝදරාව ළඟ හිටියනම්? සුද්ධෝදන රජුන්ට SMS එකක් කරියනම්? රාහුල කුමාරයා දැනගත්තා නම් අපේ අපච්චි කලන්ත හැදලා වැටලා කියලා කොහොම හිටියේද? ඒකල කිනම අනිඹල වකරන්න යන්න ඕනේ. ਉਹ වෙනවා කිසිම කෙනෙක් කැමති නැහැ මේ සංඥා වේදනා දෙකත් එක්ක කතා කරනවා. ඒක private and confidential තියානි. පුද්ගලිකයි රහසිගතයි. එනි මේක ගෙවන් කිරීම පිළිබඳව කතා කරන්නේ කොහොමද අපි? අබැයි වෙනකොට ඒ කට්ටිය කාය සංකාර වචී සංකාර ගෙවම් කරලා යම් යම් ප්‍රදේශ වලට ඇවිල්ලා හිස්තන අවබෝධ කරලා මේක හරි වෙන්නේ නැති කියලා හිත හදලා ලක්ෂ වාරයක් හදලා තියෙන්නේ. එතකොට පුළුවන් වෙයි ওই විදිහට මේ අනිමිත්ත චේතෝ සමාධියක් කියන එකට අපිට හිත යන්න. ඉතින් මේ අපි කතා කරන්නේ අපි ගිහිල්ලා අත්දකපු දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් මේ සරුවචනන්සි කියපු සූත්‍ර කොටස් වලින් අපි දන්න ප්‍රදේශයත් එක්ක ගලපලා මේක දිගේම ගියොත් දන්න තැනක නිවන නැහැ කියලා කියතයි. අපි දන්න කිසිම තැනක නිවන නැහැ. ඒක භවයේ තැන් තැන් තමයි යුවා. ඒ නිවනට යනකොට මේ නොදන්න තැනකට යෑමක් තියෙනවා. ඉතින් ඒක අපිට භීතිකාවක් වෙලා තියෙනවා. ඒක අපිට අපි පඳුරු අයින් කරන තැනක් වෙලා. අපි දෙයියන්ට නූල් බඳින වෙලාවක් වෙලා. ඒ මොකද හේතුව සමූහයක් ඉඳදී කාටවත් මං හිතන්නේ පුළුවන් වෙයි කියලා නිවන් දකින්න. අනිත් එක්කන විජහාට ගෙනලා ඔක්සිජන් සිලින්ඩරයක් ගෙනලා හයි කරා. නැත්නම් සේලයින් දෙන්න කතා කරා. නැත්නම් ওই ශ්‍රී ලංකාවේ ඉඳලා වෙලා ගහලා තියෙන බිල්ලෙක් ගහලා තියෙන යා කැමට යන් කියලා ඔන්න කතා කරා. ආයි මුකුත් නැහැ. මට දෙතුන් තරයක් වෙලා තියෙනවා බණ්ඩිතරාමෙන් ඉඳද්දි කවුරු රැවිල්ල වල දැන් ඇති භාවනා කරා යා. ඉන්න සීරියස් මේ වැඩේ යනවා. යාළුවොත් එක්ක ඉඳදී වහකන්නවත් බෑ. ඒකත් ඉල්ලගෙන කරා. ඒකයි පුත්‍රයන්ද කියන්නේ ඔය වගේ මට්ටමට එනවනම් උඹ උඹේ ගුහාව හදාගන්නේ අරණ්‍ය ගත වෙන රුක්ක මූල ගත වෙන ශූන්‍යාගාර ගත වෙන ඒක පුරුදු කරාට පස්සේ නම් අපිට සබේක තලයක උනත් පුළුවන් වෙයි ওই සංඥා වේදී තත්වයට යන්න වෙන විදියට කියන අපි මේ දැනට ලබලා අතපහ කරගෙන යන තැනක් තමයි මේ අපි ඉස්මතු කරගන්න යන්නේ නැති තැනක් නෙවෙයි ඉතින් ඒකෙදී පළවෙනි ධානය ලැබලා නැත්නම් ඒක ලබා ගැනීමට මේකෙන් කොහොමද උදව්වක් ගන්න වින විපස්සනා ඥානයක් ලැබුණ නැත්නම් දැන් නැති තැනට යනකොට සැක නම් මූල කර්මත්තාන් දෙන්න. සැක නැණේ යන්න අරින්ද ඒකෙදි තමයි අපි තණ්හා මාන දිත්‍ය අතාරින්නේ. ඉතින් මම මෙතනින් නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සීළු දිනාට මේ බණ දේශනා වෙලියත් තමන් යොදපු සීල සමාධි ප්‍රඥා වශයෙන් යොදපු යෙදුමත් මේ ධර්ම දේශනාවත් මේ ඉදිරි ගමනට විචල්්‍ය සාධක රාශියක් එනකොට මේකයි ආ යුතු මාර්ගය මේක නොයා යුතු මාර්ගය කියලා වැටහිම් පිණිස
මේ ධර්ම දේශනාව දේශනාවලියත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව දේශනාවලිය නිමව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.